තෙරුවන් සරණයි සුබම සුබ උදෑසන අපි අද සිරස FM පන්සල් මළුවේදී සිද්ධ කරන්නට සූදානම් වන මේ සාකච්ඡාව වෙනදා සිදු කරන්නා වූ සාකච්ඡාවන් වලට වඩා ටිකක් වෙනස්. නමුත් ශ්‍රාවකීන් හැටියට බෞද්ධ ශ්‍රාවකීන් හැටියට එහෙම නැත්නම් මේ බෞද්ධ දර්ශනය පිළිබඳව සොයා යම් කරන පුද්ගලින් හැටියට ඔබට මේ සාකච්ඡාවන් අතිශයින් වැදගත් වේවි. ඉතාමත් ගෞරවයෙන් සිරස FM පන්සල් මළුවට අපි ආරාධනා කළා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ඒ වගේම නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසන වාසී මාංකඩවල සමාහිත අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අවසරයි අපේ ස්වාමීන් වහන්ස ඉතාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් নমස්කාර පුරකව ඔබ වහන්සේලාව සිරස FM පන්සල් මළුවට අප සියලුම දෙනාම අද දවසේ පිළිගන්නවා අපේ ස්වාමීන් වහන්ස හරියටම දින 8කට කලින් අපිට යම් පුවතක් අනවැකෙනවා ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් වෙනවා කියන කාරණය බෞද්ධ ජනතාව තුළ ඇත්තටම විශාල සතුටක් ඇති වෙනවා මේ කාරණයත් එක්ක අපේ ත්‍රිපිටකයට අප බුදුපියාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනයට මේ සඳහා යම්කිසි ආරක්ෂාවක් රැකවරණයක් සැලසුණාය කියන හැඟීමත් එක්ක ඒ වගේම ඔබ වහන්සේලාත් සමග ඉතාම ශ්‍රද්ධාවෙන් සමීපව කටයුතු කරන්න අපිට කාලයක් ලැබුණා පහුගිය කාලවකවානුවේ අපි විභජ්‍යවාදී වැඩසටහන් සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කටයුතු කළා මාධ්‍යයක් ඇටියට අපි සම්බන්ධ වුණා අපේ ස්වාමීන් වහන්සේ දැන් එතනට යන්නට කලින් අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මම මුලින්ම දැනගන්නට කැමති ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම කියන කාරණය අපි කොහොමද ශ්‍රාවකයෝ හැටියට අවබෝධ කරගන්න ඕනේ ත්‍රිපිටකය කියලා කියන්නේ ශාලිකානුනා අපිට තියෙන වැදගත්ම වස්තුවක් අපිට අපේ ජාතිකත්වයේ පැත්තෙන් ගත්තොත් සිංහල ජාතිය පැත්තෙන් ගත්තත් අපේ මුළු ශ්‍රී ලාංකිකයන් විදිහට අපි පොදුවේ ගත්තත් අපිට තියෙන බොහොම වැදගත්ම දේ තමයි තේරවාද ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට යනකම්ම ඉතිහාසයත් අපේ රටට බුදුදහම ලැබීම සම්බන්ධව තියෙනවා. ඒ කාලවකවානුවේ ඉඳලම ත්‍රිපිටක ධර්මය අපේ රටේ අවිච්ඡින්නව පැවතගෙන යනවා. ක්‍රිස්තු පූර්ව 1 වෙනි සියවසේ තමයි අපේ රටේ ත්‍රිපිටකය ගන්තාරූඪ කෙරෙන්නේ. එතකොට සම්පූර්ණම ලේඛනගත ඉතිහාසයක් තියෙන ජාතියක් විදිහට අපිට මේ ත්‍රිපිටකය ලේඛනගත කිරීම අපේ ජාතියක් වශයෙන් බොහොම වැදගත් සම්ස්ථානයක් බවට පත් වෙනවා. අපේ රටේ තරම් දියුණු මට්ටමක තිබුණා. එතකොට ඒක ජාතික වශයෙන් අපේ ඓතිහාසිකත්වය ගැන බොහොම අභිමානයෙන් කතා කරන්නට පුළුවන් බොහොම වැදගත් ස්ථානයක් තමයි ඒක. ඒකට මේ කරුණු කාරණා ටික ඔක්කොම සලකලා බලනකොට මේ ත්‍රිපිටකය කියන එක අපේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ මුළු ජාතියටම බද්ධ වුණ කාරණාවක්. එහෙම සම්නහස. මේ ත්‍රිපිටක ධර්මය ඒ නිසාම තමයි අපි රැකගත යුතු දේ බවට පත් වෙන්නේ. මොකද මේකේ තියෙන්නේ අපේ අපි තමයි මේ ත්‍රිපිටකය ලේඛනගතව රැකගෙන අවිච්ඡින්නව අරගෙන ආපු එකම රට. තේරවාද බෞද්ධ රටවල් අතර මේ ත්‍රිපිටකය අවිච්ඡින්නව මේ විදිහට පවත්වගෙන ආපු එකම රට තමයි අපි. ඒතකොට අපේ රටෙන් තමයි හැමතැනකටම මේ තේරවාද ත්‍රිපිටක ධර්මය අරගෙන ගියේ. එතකොට මොනතරම් අපේ ඉතිහාසයේ සම්බන්ධයෙන් අපිට ප්‍රමුඛතාවයක් හිමි වෙනවද තේරවාද ත්‍රිපිටකයේ පැත්තින් අරගෙන බලනකොට. එනිසා මේක ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම බොහොම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒක අපිට සියලුම ජාතීන් දිහට ශ්‍රී ලාංකිකයන් වශයෙන් බොහොම වැදගත් වෙන දෙයක්. බෞද්ධයින් වශයෙන් අපිට බොහොම සතුටු වෙන්නට පුළුවන් කාරණාවක් වගේම අපි ලබාගත්තු ලොකු ජයග්‍රහණයක්. ජයග්‍රහණයක් කියලා අපි මතක් කළේ පසුගිය කාලවකවානුව පුරාවටම නොඑක් ක්‍රියාකාරකම් මගින් මේ ත්‍රිපිටකයට නොඑක් අභියෝගයන් එල්ල වුණා. එහෙමයි ස්වාමීනි. ත්‍රිපිටකයේ බොහෝ ස්ථාන තමන්ට හිතූ විදිහට අර්ථ ගන්වමින් මේ ත්‍රිපිටකය විකෘති කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඒ තුළ නොඑක් සූත්‍ර පාඨ තමන්ට හිතූ විදිහට අර්ථ ගැන්වීම, තමන්ට අවශ්‍ය විදිහට ඒ දේවල් සකස් කරලා ජන සමාජගත කිරීම, පොත්පත් මුද්‍රණය කිරීම අපිට දකින්න ලැබුණා. ඒ වගේම අපි දැකපු තව කාරණාවක් තමයි මේ දැනට අපේ රටේ පවතින පිරිසුදුම ත්‍රිපිටක ධර්මය විකෘති කරපු ත්‍රිපිටකයක් විදිහට සමාජගත කරන්නටත් ඇතැම් පිරිස් උත්සාහවත් වුණා. ඒක බොහොම භයානක තත්වයක තිබුණේ. අපි කිරිවෙහෙර විභජ්‍යවාද වැඩසටහන සිදු නොවුණා නම්
එතනින් අවදිමත් බවක් ඇති නොවුනා නම් මේ වෙනකොටත් ඒ විකෘති සාහිත්‍ය ත්‍රිපිටකයේ සමාජගත වෙලා අවසන්. එදා සාකච්ඡාව හරිම තීරණාත්මක සාකච්ඡාවක් වුණා අපේ සමිනා. එදා සාකච්ඡාව බොහොම තීරණාත්මක සාකච්ඡාවක් බවට පත් වුණා. එතකොට ඒ ත්‍රිපිටකය අපි ඒ පොත්පත් අපි ලබාගෙන බැලුවේ මුද්‍රණය කරන්නට තිබුණු. ඒ පොත්වල සම්පූර්ණම බොහොම විකෘතිතා අපිට දකින්න ලැබුණා. කියන්නේ ඛණ්ඩ සංයුත්තේ කියන එක බං සංයුත්තේ කියලා දැක්කේ. එතකොට දැන් මේ විදිහට වැරදි ත්‍රිපිටකයක් සමාජයට ආවට පස්සේ දැන් අපිට හරි එකද වැරදි එක කොහොමද කියලා ඊළඟට ඉන්න අයට පෙන්වන්නේ කොහොමද? දැන් එකම පොත එකක් තියෙනවා හරි කියලා අනිත් එක තියෙනවා වැරදි කියලා. දැන් කොහොමද හරි කොහොමද වැරදි? සාමාන්‍යයෙන් බටහිර රටකින් යම් බලපෑමක් තව රටකට සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ කරගන්නකොට එකපාර විකල්පේ ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙමයි. ඔවුන් සිද්ධ කරන ක්‍රියාකාරකම තමයි ඉස්සෙල්ලම රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ගොඩනගනවා. ඊට පස්සේ තමයි විකල්පයක් විදිහට ඔවුන්ගේ තැනට ගන්න ඔවුන් දෙයක් ඉදිරිපත් කරන්නේ. අන්න ඒ සිද්ධියම තමයි අපිට මේ තුලත් දකින්නට ලැබුණේ. මේ අපේ පිරිසුදු ථේරවාද ත්‍රිපිටක ධර්මය විකෘති කරලා විකෘති ත්‍රිපිටකයක් සමාජයට මුදාහැරියට පස්සේ දැන් අපිට පිහිටා සිටින්නට තියෙන දේ විකෘති වෙලා මූලාශ්‍රය. එහෙමයි. දැන් අපිට පෙන්වන්නට එකක් නැහැ නිවැරදි කියලා. මොකද අපේ මූලාශ්‍ර ටිකත් විකෘති වෙලා. ඊට පස්සේ ඔවුන්ට කියන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ විකෘති කරන නොඑක් පිරිස්වලට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා තමන්ට හිතෙන විදිහට. ඕක නෙමෙයි ඕකේ අර්ථය නියම වචන මෙහෙමයි එන්න ඕන කියලා තමන්ට හිතුව දේ දාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ බඳු තත්වයක් මත තමයි මේ ත්‍රිපිටක ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීම සිද්ධ වුණේ. මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ඒ අනුශාසනා පරිදි තව මහවිශාල මහා සංඝ රත්නයකගේ සහභාගීත්වයෙන් උපදෙස් අරගෙන සිද්ධ වෙච්චි මේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධානත්වය අරගෙන මේ සිද්ධ කරපු කටයුත්ත. ඒ නිසාම තමයි අපේ ශාස්ත්‍රනික වශයෙන් බොහොම වැදගත් සම්දිස්ථානයක් බවට පත් වෙන්නේ. මාතලේ අලුලනේදී ධර්මය පොත්තක සංගායනාවේදී සංගීතයට නැගුණේ ඒ කාලේ තිබුණු දේශපාලනික අස්ථාවරත්වයේ සහ බාහිරින් ඇතිවුණු උපද්‍රව තත්ත්වයේ සලකා බලලා. ඒ හා සමානවම සිද්ධියක් තමයි අපිට මෙතන දකින්නට තියෙන්නේ. අපිට නොඑක් විදිහට රටේ අර්බුද ඇති වෙනකොට දේශපාලන ක්ෂේත්‍රයේ වගේම ශාසනික වශයෙන් උත් මේ කර්බුද පටන් ගත්ත කාලෙකදී මේ ගත්ත පියවර ඇතිවුණු පියවර බොහොම වැදගත් කියන එකයි අපිට දකින්නට තියෙන්නේ. හොඳයි. අපේ සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් මා විමසන්නට කැමැති. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ සඳහා කරන ලද බලපෑම් අපි දැක්කා ස්වාමීන් වහන්සේලා හැටියට. දිවාරය නොබලා කිව යුතු අය කවුද, මේ කාරණය යොමු කරලා පෙන්වලා ඒ පැහැදිලි කිරීම කළ යුතු අය කවුද, ඔබ වහන්සේලා සියල්ලෝම එකට එකතු වෙලා රැයක් දවාලක් නොමැතිව මේ කාරණය පිටුපස්සේ හිටිය අපේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම විභජ්‍යවාදය කියන වැඩසටහන, මේ ත්‍රිපිටකය විශේෂයෙන්ම ජාතික උරුමයක් කිරීම කියන කාරණයට ඍජු හේතුවක් වුණාද අපේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි සියලු දිනාටම. ශාලිකනෝනා, ඒ අහපු කාරණාවට මත්තෙන් මම චුට්ටක් කාරණාව තාටික පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි. මේ වර්තමාන සමාජ මාධ්‍ය ජාල හරහා ඉදිරිපත් වෙලා තියෙන මතයක්. හොඳයි ස්වාමීන් වහන්සේ. ත්‍රිපිටකේ ජාතික උරුමයක් කරයි, අනික් ජාතිවලට නිවන් උරුම නැද්ද? ත්‍රිපිටකේ ජාතික උරුමයක් කරයි කියන මේ හෙඩ්ලයින් එක දාලා අනික් ජාතිවලට නිවන් උරුම නැද්ද එතකොට? එහෙමයි. සිංහල ජාතින් විතර නිමන, එතකොට සිංහල වුණාම විතරද අරිහත් වෙන්නේ කියලා ලොකු චෝදනා මුඛයෙන් ලොකු ප්‍රචාරයක් දාලා තිබුණා මේ ත්‍රිපිටකයේ සම්බන්ධයෙන්. එහෙමයි. පැහැදිලිවම අපි මෙතන තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේ, මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේම අපිට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම මේ නිවන ලබලා දෙන්න තියෙන මහා කරුණාසහගත චේතනාවෙන් තමයි ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරේ. නැතුව පෞද්ගලිකව මේ බුද්ධාගමේ පිරිසට විතරක් මේ තමන්ට අනන්‍යතාවය ගොඩනගා ගන්න කරපු පටු වැඩ කොටසක් නෙවෙයි. එහෙමයි. ඒ නිසා අනික් හැමෝටම, මේ ලෝකේ යම්තාක් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාටම නිවන් දකින්න අවශ්‍ය කරන මූලික නිවැරදි පසුබිම සකස් කරන්නයි අපි මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේ. ඊට පස්සේ එතන තියෙන ප්‍රශ්නේ, මේක ජාතික උරුමයක් නොකලා නම් කුමක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම වර්තමානයේ තුල වෙන කාටත් වඩා ඉතාම සාහසික විදිහට මිත්‍යා දෘෂ්ටික බලවේග ඉතාම සංවිධානාත්මකව මේ ත්‍රිපිටකය විකෘති කිරීම
වේගයෙන් මේ සමාජය තුළ ව්‍යාප්ත කරනවා. එහෙමයි සම්මානස. මේ වෙන විට අදටත් අදටත් මේ බලවේග ඉතාම සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා සංවිධානාත්මකවම. එහෙමයි ස්වාමීනි. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ වෙනකොට ලංකාව තුළ විදේශීය ආධාර ලැබමින් විදේශීය ආධාර මත ඩොලර් මත යැපෙමින් මේ සම්බුද්ධ ශාසනය විනාශ කරන එක ඕන් බාර අරගෙන තියෙනවා. මේ ශාසනය ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ශාසනය විනාශ කරන්නේ නැහැ. මේ ශාසනය බිහි වෙන භික්ෂුන් විසීම මහණුන් විසීම මේ ශාසනය විනාශ කරනවා කියලා. එනිසා මේ වෙනකොටත් මේ ශාසනය තුලට ඇවිල්ලා කඳ පනු න්‍යායෙන් මේ ශාසනය විනාශ කරමින් යන පිරිසක් ඉන්නවා. රටක් විනාශ කරන්න අවශ්‍ය කරන මූලිකම කාරණා කීපයක් තියෙනවා. ඒ රටේ තියෙන සංස්කෘතිය. එහෙමයි ස්වාමීනා. ඒ රටේ තියෙන භාෂාව. ඒ රටට අනන්‍ය වෙච්ච යම් සම්ප්‍රදායක් තියෙනම මෙන්න මේ භාෂාව සංස්කෘතිය ඉතිහාසය කියන මෙන්න මේ කාරණා ටික විනාශ කරනවා නම් ඒ රට අරාජික වෙනවා. ඒ රට විනාශ වෙනවා. එනිසා ඕන් මේ සම්බුද්ධ ශාසනය මූලික කරගෙන කේන්ද්‍රගත කරගෙන විදේශීය ආධාර ඇතුව රාජ්‍ය නෝන සංවිධාන ආධාර ඇතුව මේ වෙනකොට මේක ඉතාම වේගෙන් ක්‍රියාත්මක කරලා අපේ බෞද්ධ ජනතාවට හිතා ගන්න බෑ අද මේ වෙනකොට නිවැරදි පිරිසුදු සද්ධර්මය මොකක්ද කියලා. මට අපේ පූජ්‍ය කාශ්‍යප ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවට සම්බන්ධ වනට කලින් ඔබ වහන්සේ යම්කිසි පැහැදිලි කිරීමක් කරගෙන පැමිණියා අපේ ස්වාමීන් වහන්ස. දැනට තිබෙනා වූ ප්‍රශ්න සම්බන්ධයෙන් එතකොට අපිට මේ අහගෙන ඉන්න කෙනෙකුට ගැටලුවක් ඇති වෙනවා. හරි, දැන් ජාතික උරුමයක් වුණා, අපි බොහෝ සෙයින් සතුටටපත් වුණා, අපේ දහමට නැවතත් ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ කියන කාරණයත් එක්ක පිබිදීමක් ඇති වුණා අපේ ස්වාමීන් වහන්සේ බෞද්ධ සමාජය තුළ. ඒ වගේම බෞද්ධ නොවන සමාජය තුළත් අරවන් විවිධ මතිමතාන්තර සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා. කොහොම වුණත් ස්වාමීන් වහන්සේ අපි දැන් කොතනට යන්නේ කියන කාරණේ තව දුරටත් පැහැදිලි කළ යුතුයි. ඇත්තටම මේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කරලා මේක මෙතනින් අවිඥානික වස්තුවක් ජාතික උරුමයක් කරලා අපිට නිහඬ වෙන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එහාට අපේ වැඩපිළිවෙල මොකක්ද කියලා අපි ඇත්තටම සාකච්ඡා කරගත යුතුයි. ඒකට ධර්මදර විනේදර සුපේසල ශික්ෂකාමි භික්ෂුන් වහන්සේලා සියලුම දෙනාගේ අදහස් අරගෙන එහෙමයි අපි මේ හැරෝම් ලක්ෂ්‍ය නිවැරදිව සම්බුද්ධ ශාසනය පිබිදීම සඳහා යම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා ඒ වගේම ගිහි උගත්තු සමග අපි එකට එකතු වෙලා සාකච්ඡාවක යෙදিলা මේ සද්ධර්ම ඉදිරියට නිවැරදිව අරගෙන යන්නේ කොහොමද කියලා යම් කතිකාවකට ඊමේ අවශ්‍යතාවය අතිශයින්ම වැදගත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඊගාවට තමයි මේ කතිකාවත තුලදී අපිට මේ සම්බුද්ධ ශාසනය නිවැරදිව ඉස්සරහට අරගෙන යන්න නම් සම්බුද්ධ ශාසනයට අතීතේත් යම් බලපෑම් ඇවිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ අතීත බලපෑම් කොහොමද අතීත මහතෙරුන් වහන්සේලා රාජ්‍ය අනුග්‍රහය ලැබමින් මේවා සංසිඳවලා බුද්ධ ශාසනය අද දක්වා අපිට ගෙනලා දුන්නේ කොහොමද කියලා අතීත ආවර්ජනයක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මොකද අතීතේ පාඩම් හරහායි අපිට අනාගතය නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එනිසා අතීතේ මෙබඳු ප්‍රශ්න ගැටලු කොහොමද අපි निराකරණය කරගත්තේ? අනාගතේ අපි කොහොමද මේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ? ඒ සඳහා අලුත් හැරෝම් ලක්ෂ්‍ය මොනවද? එහෙමයි. මෙන්න මේ කාරණා ටික අපි ඇත්තටම සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිල්ලා මෙතනින් නතර නොවේ ත්‍රිපිටකය මූලාශ්‍ර කරගෙන ඉදිරියට නිවැරදිව කොහොමද සම්බුද්ධ ශාසනය අරගෙන යන්නේ කියන කාරණාව අපි සමාජ සංවාදයට ලක් කරන්න ඕන කාලේ මං හිතන්නේ මේක. අපේ ස්වාමීන් වහන්සේ දැන් මොකද්ද බුදුදහම කියන්නේ? මොකක්ද මේ දර්ශනය කියන්නේ කියන අනවබෝධයම නේද අපේ ස්වාමීන් වහන්සේ මේ ශාසනය විනාශ කරන්න නැත්තම් බෞද්ධ දර්ශනය මකා දමන්න කරන මේ උත්සාහයන් තුල තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ? ශානිකානුන ඇත්තටම මූලිකම ප්‍රශ්නේ එතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ විකෘති කිරීම සම්බන්ධ ත්‍රිපිටකයට අභියෝගයක් එල්ලුණා ධර්මයේ විකෘති කරන අයගෙන් කියලා අපි කතා කළා. එහෙමයි. මේ අභියෝගය ත්‍රිපිටකයට එල්ල වෙන්නට සහ ධර්මයේ විකෘති කරන්නන් සාර්ථකත්වයක් ලබා ගන්නට මූලිකම පදනම බවට පත් වෙන්නේ අපේ සමාජය තුළ තිබුණු අඩුවක්. කිහිප පැවිදි දෙපාර්ශවයේ තුළම තිබුණු අඩුවක් කියන එක අපි අකමැත්තෙන් වුණත් ඒක කතා කරන්න වෙනවා. හේතුව තමයි ඔවුන් ගොඩනගන තර්ක, ඔවුන් ගොඩනගන කාරණා දිහා අපි හොඳට විමසීමෙන් බැලුවොත් අපේ සමාජය තුළ ධර්මයේ පිළිබඳව ඇති වෙලා තිබුණු මතවාදයන් මේකට හේතුවක් බවට පත් වෙනවා.
එතකොට ඒ මතවාදයන් තුල තමයි ඔවුන් සියල්ල ගොඩනැගුවේ ඔවුන්ගේ විකෘති ධර්මකාරණ දැන් අපි හිතමු උදාහරණයක් කිව්වොත් අනිත්‍ය කියලා අපි දන්නවා ත්‍රිලක්ෂණ ධර්මයේ අනිත්‍ය කියන දේ අනාත්ම සංකල්පය පිළිබඳව අපි දන්නවා එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔවුන් ප්‍රකාශ කරන පරිදි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැරදි ඒක අනිච්ච බවට පත් වෙලා දැනට ත්‍රිපිටකයේ තියෙන වචනේ වෙනස් බවට පත් වෙන්නට ඕනේ එතකොට ඔවුන් ගොඩනගන එකට බොහොම අපූර්ව තර්කයක් අනිච්ච කියලා ගන්න එක අපේ සාමාන්‍යයෙන් අපි දන්නේ අනිත්‍ය කියනකොට නැති වෙලා යන එක එහෙමයි එතකොට ඉපදිලා ඉන්න මිනිස්සෙක් ලෙඩ වෙලා මේ මහලු බවට පත් වෙලා මැරිලා යනවා මේක අනිත්‍ය කියලා අපේ සමාජයේ ගත වෙලා තිබුණා අපේ සමාජයේ හඳුනගෙන තිබුණා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැනක් තියෙනවා යදනිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා එතකොට දැන් අනිත්‍ය දේ දුකයි ඊට පස්සේ ඕන් විසින් තර්කයක් ගොඩනගනවා ඔබට ඔළුවේ කැක්කුමක් තියෙනවා ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා දැන් දුකයිද පිළිකාවක් තියෙනවා පිළිකාව අනිත්‍ය වෙනවා දැන් දුකයිද එතකොට සමාජයට තේරෙනවා ලෙඩක් හොඳ වුණාම කොහොමද අපිට ඒක දුක වෙන්නේ අපි සතුට වෙනවා නේද ලෙඩක් හොඳ වුණාම එහෙනම් කියනවා මේ කියන්නේ දෙයක නැති වෙන බව නිසා දුක එන දෙය නෙමෙයි මොකද සැප අනිත්‍යත් ලෝකේ තියෙනවා ඒ නිසා මේ කියන්නේ අනිච්ච කැමැතිසේ නොවීම තමයි දුක එන්නේ කියලා කිව්වහම මේක සාමාන්‍ය ලෝකෙට තේරෙනවා ඇත්තනේ මේ කියන දේ ඇත්ත වගේ ඒගොල්ලන්ට ගෝචර වෙනවා නමුත් ඒකට මූලිකම හේතුව මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය සංකල්පය ධර්මයේ තුල විග්‍රහ වෙන අර ගැඹුරු අර්ථය අපේ සමාජය තුල බොහෝ සමාජගත වෙලා තිබුණේ නැහැ නිසා ඒක භෞතිකව ස්පර්ශ කරලා තිබුණා නමුත් ඒක අභ්‍යන්තරයේ කිඳා බහැලා තිබුණේ නැහැ අපේ සමාජයේ අන්න ඒ නිසා තමයි ඔවුන් මේ විදිහේ සමාජ මතවාදයක් සමාජයට ඉදිරිපත් කළේ ඒ මතවාදය අපේ සමාජය තුළ ඉන්න පිරිස් බොහොම වේගෙන් ග්‍රහණය කරගත්ත මොකද ඔවුන්ගේ ආධ්‍යාත්මය තුළ ධර්මයේ පිළිබඳව හැඟීමක් තිබුණේ නැහැ ධර්මයේ තියෙන හරය පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ ඒ නිසා මේ ධර්මයේ පිළිබඳව දර්ශනය කියන එක බොහොම වැදගත් වෙන දෙයක් ශාසනය පටන් ගන්නෙම සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙලා නිසා දර්ශනයේ දිට්ඨිය බොහොම පිරිසිදු වෙන්නට ඕනේ අපේ එහෙමයි එනිසා ඒක තමයි අපේ සමාජයේ ඇති වෙන්නට ඕනේ මූලිකම දේ බවට පත් වෙන්නේ දර්ශනීය පිරිසුදු වීම දැක්මක් ඇති වෙන්නට ඕනේ යහපත් විදිහට ඒ දැක්ම මේ ලෞකිකත්වය ඉක්මවා යන මට්ටමේ දැක්මක් වෙන්නට ඕනේ එහෙමයි ඔවුන් ළඟට ගිහිල්ලා බණ අහලා ධර්මයේ ප්‍රකාශ කරන පිරිස් කතා කරන දේ දිහා බැලුවහම හොඳට තේරෙනවා සමහර විට සමාජයේ භෞතික දේවල් අතින් බොහොම උගත් ඇත්තෝ හැබැයි ඔවුන් කියන්නේ කොහොමද මම මීට කලින් කවදාවත් මෙහෙම බණ අහලා නැහැ මේ බණ අහලා තමයි තේරුණේ කියනවා එතකොට මීට කලින් බණ අහලා නැති කෙනෙක් කොහොමද දන්නේ මීට කලින් ධර්මයේ තිබුණද නැද්ද කියලා. ඒකට ඔවුන් ධර්මයේ තුල හරේ ස්පර්ශ කරේ නැතුව මේ ටික අහලා තීරණය කරනවා බුද්ධ ශාසනය කියන්නේ මේකයි කියලා. එතකොට අපේ සමාජයත් ගන්නවා උගත් පිරිසත් මෙතනින් බණ අහනවා නම් ඒක කොහොමද කියලා ඒක ආදානග්‍රාහීව ගන්නවා. අන්න එහෙම වුණහම ඒ සමාජයේ තුල තිබුණු නොදන්නාකම හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපේ ස්වාමින්වහන්සේලාගේ පැත්තෙන් තිබුණා හැකියාවක් තිබුණේ නැහැ ඒ දුර්මතේ සමාජගත වෙනකොටම ඒ සමාජගත වීම වැළැක්වීම සඳහා හොඳ නියාමනයක් තිබුණේ නැහැ ඒක උනේ අයිය අපි එහෙම උනේ ඇත්තටම අපි කතා කළොත් එහෙම බොහෝ දෙනෙක් හාස්‍යයට ලක් කළා මේ කාරණාව බොහෝ දෙනෙක් හාස්‍යයට ලක් කර මට මතකයි අපි පුංචි කාලෙදිත් ඔය ධර්මයේ විකෘති කිරීම ඔය පොත්පත්වල ඔය දේවල් තිබුණා ඊර්ෂ්‍යාව කළොත් ඉස්ස වෙනවා මහත් කොට ඊර්ෂ්‍යාව කළොත් පොකි විස්ස වෙනවා දැන් මේ වගේ මහා හාස්‍යජනක සංකල්ප පොත්වලින් ගියා යනකොට අපි hina වුණා මේ බලලා සමාජයේ බොහෝ දෙනෙකුත් අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ කඩන්න නැතුව මේ පිස්සු මතවාදයක් කියන්නේ කියන එකෙන් බොහොම හාස්‍යයට ලක් කරලා නිහඬ වුණා බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියනකොට අපේ උගත් පිරිස ඒක හාස්‍යයෙන් බැහැර කළා මේක කවදාවත් උන්ට සමාජගත කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ දැනට වුණා මෑත කාලේ නෝ බොහොම විශ්වවිද්‍යාලයක නායක ස්වාමින්වහන්සේ නමක් එක්ක මේ කතාව කතා කරනකොට උන්වහන්සේගේ අදහස උනේත් අපි මේ ගැන කතා කරන්නවත් අවශ්‍ය නැහැ මොකද මේක මහා හාස්‍යජනක මතයක් කියන එක. නමුත් අපේ තියෙන දැනුම් පද්ධතියට ඒක හාස්‍යජනක මතයක් බවට පත් වුණාට සමාජයේ ඉන්න මට්ටමේ ඉඳලා බලනකොට සමාජයේ ඉන්න බොහෝ දෙනෙකුට ඒක හාස්‍යජනක දෙයක් වෙන්නේ නැහැ. ඔහුට පේනවා ඒක ඇත්ත කතාවක් විදිහට. ඒකයි භයානක තැන. අන්න ඒක හඳුනගත්තේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන් කඩලා අයින් නොකරපු එකේ ප්‍රතිවිපාකයේ තමයි අද දවසේදී අපිට ඵලයක් විදිහට මහ විශාල වෙලා පොරවෙනුත් කපන්න බැරි වෙන තත්ත්වයට වැඩෙන්නේ. එනිසා දැන් ඒ තුල තවත් තිබුණා තව හේතුවක් ඕක ඇති වෙන තැනම නැති කරන්න පුළුවන් ධර්මමය දැනුමකින් සමහර අවස්ථාවලදී අපේ භික්ෂු සමාජය හීන භාවයකට පත් වෙලා තිබුණා. ඇතැම් තැන්වල සියලුම සමස්ත සංඝරත්නය කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ.
මොකද මෙතනදී සමහර වෙලාවට මේ උගත්තේ සම්මත භික්ෂුන්හන්සේලත් ඔය මතේ පසුපස ගමන් කරන නැතම වෙලාවට හැබැයි ඔවුන් පාලි භාෂාව තුලවත් ඒ භික්ෂුන්හන්සේලත් පාලි පිළිබඳව උගත්තයි නෙමෙයි ධර්මයේ පිළිබඳ ප්‍රාමාණික අධ්‍යාපනයක් ලැබුවා යත් නෙමෙයි එහෙමයි සර් නමුත් භෞතික අධ්‍යාපනයේ ලබාගත් පමණින් යන්නේ උගත් හාමුදුරුවරුත් එතන බණ අහනවා කියන එක යන්නේ එතකොට අන්න ඒ භික්ෂුන්හන්සේලා තුල තිබුණු ධර්මයේ පිළිබඳව ඇති අනුභෝධයත් ඒකට හේතුවක් බවට පත් වෙනවා අපේ ස්වාමින්වහන්සේගෙන් විශේෂයෙන්ම සමහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් මා මේ අවස්ථාවේ පැහැදිලි කර ගන්නට කැමැති අපේ පූජ්‍ය කශ්‍යප ස්වාමින්ද්‍රයන්න් වහන්සේ පැහැදිලි කළා මේ ස්වාමින්වහන්සේලා තුල තියෙන මේ ධර්මඥානී තිබෙනා උමදකම කියන කාරණය ඒ වගේම ශ්‍රාවකයා තුලත් තියෙනවා ස්වාමින්වහන්සේ යම් කිසි ප්‍රශ්නයක් ස්වාමින්වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් ඊටම ශ්‍රද්ධාවෙන් ඒ කියන වචනය පිළිගන්නා ගතිය තමයි මේ බුද්ධ වචනය හොයන්නට නොපෙළඹෙන ගතිය ස්වාමින්වහන්ස මෙන්න මේවත් අපිට තියෙන පලිබෝධ මේ ලාංකීය බෞද්ධ සමාජයේ අපි බටහිර රටවල් වල නම් දකින්නේ ඔයිට වැඩිය වෙනස් විදිහක් මේ දර්ශනය ගැන නොදන්න උදවිය සොයනවා සොයනකොට ඒ අයට නිවැරදි දේ මුණ ගැහෙනවා අපේ ස්වාමින්වහන්ස හැබැයි අපි දකිනවා මේ වෙනකොටත් මේ ත්‍රිපිටකගත කාරණා විකෘති කරන යම් යම් පුද්ගලයෝ විදේශීය රටවලටත් ගිහිල්ලා ඉතාමත් ගැඹුරින් ඉතාමත් තදින් මේ වැඩේ ලංකාවේ කලාවට වඩා කරගෙන යනවා කියන කාරණයක් තොරතුරුත් අපිට ලැබෙනවා කොහොම නමුත් අපේ ස්වාමින්වහන්ස මේ ධර්මඥානීය පිළිබඳව තියෙන ප්‍රශ්නේ මොකද්ද අපේ ස්වාමින්වහන්සේලාට ඔව් මෙතනදී ශාලිකානෝනා අපේ කසව ස්වාමින්වහන්සේගේ පැහැදිලි කරපු කාරණාට පුංචි කාරණා ටිකක් තව එකතු කරමු අපි ඇත්තටම අපි හැමෝම පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්චිකරණත්තාය මේ සියලු දුකෙන් නිදහස් වීම සඳහා එකම අරමුණ පැවිදි වෙලා ටික දවසක් යනකොට පැවිද්ද එහෙම නැත්නම් පැවිදි වෙච්ච කාරණය සාර්ථක වෙන වැඩපිළිවෙලක් භික්ෂු සමාජය තුල ඇත්තේ නැහැ ඊගාවට තමයි මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා නිවැරදි ධර්මඥානෙ ලැබෙන්නේ නැහැ ඊගාවට එහෙම රික්තකයක් සමාජය තුල පවතිනකොට මේ රික්තකය පුරවනවා මුකරි වුණ ඒ වගේම ශාසනය ගැන ධර්ම විනය දන්නේ නැති බාහිර විෂයන් පිළිබඳ දැනුමක් තියෙන මේ බුද්ධ පබ්බචිතියෝ ශාසනයට ඇවිල්ලා ඒ ඇත්තෝ මේ ධර්මයේ විකෘති කරලා අර අඩුව හැම වෙලෙම පුරවනවා මේ අනාර්ය වූ දර්ශනයකින් අනාර්ය වූ දර්ශනයකින් හැම වෙලෙම අර අඩුව හැම වෙලෙම මේ රික්තකේ පුරවන්න හදනවා මම එක පුංචි උදාහරණයක් කියන්නම් ආර්යයයි කියාගන්න ඉබදු ඇත්තන් ඒගොල්ලෝ කියන්නේ අරහතුන් වහන්සේලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා කියලානේ මේ ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය මොකද්ද එතකොට ඒගොල්ලෝ ආර්යයන් වහන්සේලායි කියනකොට ඒගොල්ලෝ දකින දුක විස්තර කරනකොට පැහැදිලි කරනකොට ඒගොල්ලෝගේ අනාර්ය බව කොහොමද ප්‍රකට වෙන්නේ ඇත්තටම උගත්යයි සම්මත භික්ෂුන් වහන්සේලා පවා ඒ කාරණාව හාෂ්‍යයට ලක් කරනවා මිසක් සත්‍ය කාරණාව එහෙලි පිළි වෙන්නේ නැහැ අපි ගත්තොත් දුක්ඛ සත්‍ය බුදුරයන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නකොට දුක එනේන නොයෙකුත් ආකාර තියෙනවා දුක උපදින ආකාර තියෙනවා අපි යම් සතුරෙකුට පහර දෙනවා නම් සතුරෙක් විනාශ කරනවා නම් සතුරා පිළිබඳ හාත්පස අපිට අවබෝධයක් තියෙන්න ඕනේ සතුරා පිළිබඳව හාත්පස අවබෝධයක් තියෙන්න ඕනේ මොකද ත්‍රස්තවාදී වේශයෙන්ම එනවා නම් අපිට මේ සතුරු අඳුර ගන්න පුළුවන් නමුත් නවගුණ වල අරගෙන එනවා නම් සිල් රෙද්ද ප්‍රෝගන අපි කොහොමද දන්නේ මේ සතුරෙක් කියලා ගර්භණී මාතාවක් හැටියට එනවා නම් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හාත්පසින් සතුරෙක් කියලා අඳුන ගන්න ඒ වගේ දුක්ඛ සත්‍ය කියන කාරණාව හාත්පසින් අවබෝධ කරගන්න මේ දුක්ඛ සත්‍ය ලක්ෂණ ටිකක් තියෙනවා මොකද මේ ලක්ෂණ ටික දුක්ඛස්ස පීලනට්ටු සන්තාපට්ටු සංකතට්ටු විපරණාමට්ටු කියලා මේ දුකේ ලක්ෂණ හතරක් පෙන්නනවා දුක්ඛස්ස පීලනට්ටු යම් පෙළෙන බවක් තියෙනවනම් සන්තාපට්ටු යම් දැවෙන තැවෙන බවක් තියෙනවනම් මේක තමයි දුක තව දෙකක් හඳුන්වනවා සංකතට්ටු සංකතාර්ථින් කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරගත්ත යමක් තියෙනවනම් සකස් වෙච්ච යමක් තියෙනවනම් ඒ වගේම විපරිණාමට්ටු විපරිණාමයට පත් වෙන ස්වභාවයක් තියෙනවනම් මෙන්න මේ ස්වභාවය දැන් දුක් වේදනා ભેදයෙන් මෙතන නැති වෙන්න පුළුවන්. එහෙමයි සමිනහන්. තේරුණාද මම කියන්නේ? එහෙමයි. તો දැන් මෙතන දුක අවබෝධ කරගන්නකොට දුක සැබෑ විදිහටම දුක්ඛ දුක්ඛාර්ථයෙන්ම ජීවිතයට එන්නේ නැහැ. එහෙමයි සමිනහන්ස. එතකොට ත්‍රස්තවාදියා විදිහටම එන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ දුක දුක්ඛාර්ථයෙන්ම ජීවිතයට එන්නේ නැහැ. ඒ නිසා ඒ දුක්ඛ දුක්ඛාර්ථයෙන් එනකොට සන්තාපට්ඨෝ පීලනට්ඨෝ සන්තාපාර්ථෙන් සහ පීලනාර්ථෙන් නමුත්
අපි නුවණින් දකින්න ඕනේ ආර්යයන් වහන්සේලා. හැබැයි ඒ ආර්යයයි කියා ගන්න ඇත්තන් පැහැදිලි කරන විදියට අනාර්ය දර්ශනේ ලෝකයට විද්‍යමාන වෙනවා. අවාසනාවන්ත කාරණාව උගත්‍යයි සම්මත බොහෝ පිරිසකට ඒ ඇත්ත පෙන්වන අනාර්ය දර්ශනය ප්‍රකට කරගන්න බෑ. ප්‍රකට වෙන්නේ නැහැ, හාෂ්‍යයට ලක් කරලා නියඳ වෙනවා. එහෙමයි. නමුත් හොඳට මෙතන කාරණාව තේරුම් ගන්ඳ මේ දුක්ඛ සත්‍ය කියනක අවබෝධ කරගන්නකොට දුක්ඛ දුක්ඛාර්ථයෙන් නැති වුණත් ඒ කියන්නේ මෙතන දුක් වේදනා ભેදෙන් කායික දුකක් නැති වෙන්න පුළුවන්, මානසික දුකක් දුක් වේදනා ભેදෙන් නැති වුණාට මෙතන හැම වෙලෙම තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච යමක් තියෙනවා නම් මං හිතන්නේ මේක රූප කාණ්ඩයේදී අපේ කස්සප ස්වාමීන් වහන්සේ මේක හොඳට පැහැදිලි කරා මං හිතන්නේ දුක්ඛ සත්‍ය සහ දුක්ඛ කියන ආකාරයෙන්. එහෙමයි. එතකොට රූපාවචර වේවා අරූපාවචර වේ යම් තැනක දුක් වේදනාව නැති වෙන්න පුළුවන්. නමුත් ආරයන් වහන්සේලා දකිනවා මෙතන සංකතය එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් යමක් තියෙනවා නම් ඒකද දුකයි කියලා දකිනවා. ඒ වගේම තමයි විපරිණාම ලක්ෂණයේ තියෙනවනම් යම් කිසි දෙයක ඒකද දුකයි කියලා දකිනවා. එනිසා මේ ආර්යයි කියාගන්න මේ මිත්‍යා දෘෂ්ටික පිරිස මේ දුකේ ලක්ෂණ ටිකවත් හරියට දන්නේ නැහැ. එනිසා කායික දුක ඒ කියන්නේ ලෙඩක් හැදුනහම ඒ ලෙඩේ හොඳ වෙනකොට සැපක්ද දුකක් දුපදින්නේ කියලා අහනවා. අනේ අහිංසක ලෝකයක් ඒ අනිත්‍යභාවයේ සැපක්නේ. එතකොට අනිත්‍ය වෙන එක සැපක්නේ කියලා හඳුන්වනවා. මතක තියාගන්න ඒ අනිත්‍යභාවය තමයි සැපක් වුණාට ඒ ධර්මතාවේ විපරිණාම ස්වභාවය යුක්තනම් වෙනස් වෙන ස්වභාවය යුක්තනම් එතනද ප්‍රත්‍යයෙන් හටගත් යමක් නම් ඒකද ඒ සැපද අනිත්‍යම නිසා දුකයි උපදින්නේ. ඒ තුල දුක පවතින්නේ. එනිසා ආනන්ද හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කස්මින් ලෝකෝ පටිත්තිතෝ මේ ලෝකය කුමක් මතද පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 31 තලයේම හැමතැනම වේදනාව නැති වෙන්න පුළුවන් දුක්ඛ වේදනාව. එහෙමයි. දෝමනස වේදනාව. නමුත් හැම තැනකම දුක්ඛේ ලෝකෝ පටිත්තිතෝ මේ ලෝකේ පවතින දුක මතයි කියලා දේශනා කරනවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරය මේ උගත් බුද්ධිමත් භික්ෂුන් වහන්සේලා සමාජගත කරනවා නම් මේ මිත්‍යා දෘෂ්ටි කාරණාව හාෂිර ලක් කරනවට එහා ගිහින් සත්‍යතාවේ දැකලා මේ මිත්‍යා දෘෂ්ටි කාරණා දුරු කරන්න පුළුවන්. ඒ නිසා මේ ගැඹුරු ධර්ම ඥානය සමාජය තුල සංසරණය නොවන නිසා තමයි මේකේ ගැටලු වෙලා තියෙන්නේ. මට දැන් අපේ ස්වාමීන් වහන්සේගෙන් විරාමයට යන්නට කලින් මා ප්‍රශ්නයක් උන්වහන්සේට යොමු කරා. ඒ උන්වහන්සේගෙන් පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙනවා, සූදානම් වෙනවා. රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප අපේ ස්වාමීන් වහන්සේගෙන් මා විමසන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු ධර්මඥානය සමාජගත නොවීමේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය මෙච්චර ගැඹුරුද? ශ්‍රාවකයාට තේරුම් ගන්න බැරිද? ඒ නිසාද මේ සරල කරලා විකෘති විදිහට සරල කරලා මේ ස්වාමීන් වහන්සේලා අයයි වේශයෙන් එන චීවර ධාරීන් වන්නට පුළුවන්? මෙතනදී මගෙන් වරදක් වෙනවා නම් මම සමාව ඉල්ලනවා. නමුත් එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු ධර්මයේ නිසාද? සමාජගත නොවුණා නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ඇත්තටම ධර්මයේ සමාජගත නොවීම කියන කාරණාවේදී ප්‍රධානම දේ තමයි පළවෙනියටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි දුෂ්ප්‍රඥයින්ට නෙමෙයි කියන. එහෙමයි. මේ ප්‍රඥ දුෂ්ප්‍රඥ බව තීරණය කරන්නේ භෞතික අධ්‍යාපන මට්ටමින් නෙමෙයි. එහෙමයි. නිසා බොහෝ දෙනෙක් ගොඩනගෙන තර්කයක් තමයි ඔය ධර්මයේ ඔය කියන තරම් ගැඹුරු නම් ඔය කියන තරම් දේවල් ගැන අපිට අවබෝධ කරගන්න තියෙනවා නම් සුනීත සෝපාකල කොහොමද නිවන් දැක්කේ කියලා. එහෙමයි සම්මා. හැබැයි ඔය ප්‍රශ්නේ අහන ගොඩ දෙනෙකුට අමතක දෙයක් තමයි සුනීත සෝපාක නිවන් දැක්කට සත්‍යක නිවන් දැක්කේ නැහැ කියන එක. සත්‍යක කියන්නේ මහා පඬිතේ වාදී එදා දඹදිව් තලයේ නොඑක් තැන්වලට ගිහිල්ලා වාද විවාද කරපු කෙනෙක්. ඔහු ගැනම කියන්නේ චූල සත්‍යක සූත්‍ර ආදී දේශනාවල දැක්වෙනවා. මම ගිහිල්ලා ගල් කණුවකට වාදාරෝපණය කරොත් ගල් කණුවත් තෙල්ලෙනවා කියලා. ඒ ඔහු ගැනම කියාගත්ත ඒ තරම් ප්‍රසිද්ධ වුණ පඬිතේකට බැරි වුණා නිවන් දකින්න. එතකොට මේක එහෙනම් මේ භෞතික අධ්‍යාපනයේ තුල පාණ්ඩිත්‍ය තුල ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ධර්මයේ තුල ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය ප්‍රඥාව බොහොම සියුම් වුණ ප්‍රඥාවක්. එහෙමයි. ඒක තිබුණ සුනීත සෝපාකරට. ඒ නිසා තමයි සෝපාක හාමුදුරුවන්ගෙන් ඒක නාමකින් කියලා අහනකොට හත් ඇවිරදී වුණාට සබ්බේ සත්තා ආහාරච්චිතිකා කියලා උත්තර දුන්නා.
සියලු සත්ත්ව ආහාරයෙන් නැත්නම් ප්‍රත්‍යයෙන් එපෙච් කියලා උත්තර දුන්නේ. එතකොට මේ සියලුම මුළු තුන් ලෝකෙම එකතු කරලා උත්තරයක් දුන්නේ. ද්වේ නාමකින් කියලා දෙක කියන්නේ මොකද්ද කියනවා නාමංච රූපංච කියලා උත්තර දුන්නා. නාම රූප ධර්ම කියලා මේ ඔක්කොම එකතු කරලා උත්තරේ දුන්නේ. අපෙන් එක කියන්නේ මොකද්ද කියලා අහුවා. අපි කියනවා එක කියන්නේ එක එක කියන්නේ දෙක නෙමෙයි කියලා. එතකොට අපි ඉන්න තැන සහ උන්වහන්සේගේ මානසික මට්ටම තිබුණු ප්‍රඥාව වැඩිලා තිබුණු මට්ටම ගැන හිතන්න. ඒක අපිට පුද්ගලයෙක්ගේ රූපෙ දිහා බලන වයස දිහා බලලා කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. එතකොට විශේෂයෙන්ම මේ ධර්මයේ තේරුම් ගන්නට විශේෂිත ප්‍රඥාවක් අවශ්‍යයි. එහෙමයි. ඒ නිසාම තමයි දැන් අපේ ගෞරවනීය සමාහිත ස්වාමීන් වහන්සේ මතක් කළා දුක පිළිබඳව කාරණා. ඒ දුක ගැන මතක් කරනකොට දැන් අර දුක්ඛ වේදනාව කියන තැනින් කතා කරනකොට සමාජයට දැනෙනවා. ඔබට ලෙඩ වුණාද දැන් ලෙඩ කියන දුක අනිත්‍ය වෙනවා ඒක සමාජයට දැනෙනවා. ඒක සමාජයට දැනුණාට අර කතා කරපු දුක්ඛ ලක්ෂණ දැනෙන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීනි. දුක්ඛ ලක්ෂණ විදිහට අවබෝධ කරගන්න එතන නුවණක් ඕනේ. එයාට සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණය පේන්න ඕනේ. හේතුන්ගෙන් සකස් කරන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ධර්මතාවයේන දුක්ඛ ලක්ෂණය සැප වේදනාවටත් පොදුයි දුක් වේදනාවටත් පොදුයි උපේක්ෂා වේදනාවටත් පොදුයි. මේ හැමතැනකම එකම දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ වේදනාව නෙමෙයි. දුක්ඛ වේදනාව මේ ශාසනයෙන් බාහිරක් තියෙනවා. ඕනම කෙනෙක් ත්‍රිසංගත සතෙකුත් දන්නවා දුක්ඛ වේදනාව. හැබැයි දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ ශාසනයේ කෙනෙකුට. ඒ කෙනාට ඒ දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්න තමයි නුවණක් අවශ්‍ය වෙන්නේ. එහෙමයි සම්මානස. මම නිකන් ඔවුන් මතු කරන තර්කයකටම පුංචි කාරණාවක් එකතු කළොත් අර ලෙඩේ අනිත්‍ය වෙනකොට සැපයි කියපු කාරණාව දිහා නුවණින් නිකන් මහ ගැඹුරු ධර්මඥානයක් ඕනේ නැහැ. ඇත්තටම නුවණින් මෙනෙහි කරන කෙනෙක් බැලුවොත් දැන් ශාලිකානෝන්නට පහුගිය කාලවක වානුවේ උණ හැදිලා තිබුණා නම් දැන් උණ හොඳ වීම නිසා එන සතුටක් දැනෙනවද සැපක් දැනෙනවද දැන්? ඒ සැපක් දැන් දැනෙන්නේ නැහනේ. නෑ ස්වාමිනා. එතකොට ලෙඩේ නැතිවීම සැපයි කියන එකට යෙදෙන්නේ නැහැ. ලෙඩේ නැතිවීම නිසා වෙනම අමුතු සැපක් ආවෙ නෑ. තුවාලයක් නැති සැප දැන් මට අමුතුවෙන් දැනෙන්නේ නැහැ. එතකොට අරගොල්ලෝ කියන එක අර මතු පිටින් බලලා අපේ සමාජේ තේරුම් ගන්න දේ තමයි ධර්මය කියලා උන් තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්නට නම් සියුම් නුවණක් අවශ්‍ය කරනවා. ඒ සියුම් නුවණ අපේ මිනිස්සු හරි අකමැති හිතන්න කල්පනා කරන්න. ඒ නිසා තමයි ක්ෂණික දේවල් හොයන්නේ. අපේ මිනිස්සු කන්නේ ක්ෂණික නූඩ්ල්ස් ඒ වගේ දේවල්. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ක්ෂණික නූඩ්ල්ස් හරි අගුණයි කියන්නේ. ක්ෂණික දේ මේ ක්ෂණික නිවන බොහොම හරි අගුණයි. ඒක මේ තමනුත් අර්ථය විනාශ කරගෙන මේ ධර්මයක් විනාශ කරනවා කියන එක උන් දන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා අර සාමාන්‍ය මතු පිට බලලා තේරෙන කාරණාව තුළ සමාජයේ පෙළඹෙනවා ගිහි සමාජයේ ධර්මය විනිශ්චය කරන්නට. ඒ නිසා ඔවුන් මහා ලොකුවට දන්න අය බවට ඊට පස්සේ පත් වෙනවා. පත් උනාට පස්සේ ආයි ගලවන එක ලේසි නෑ. ඒ නිසා ගිහි සමාජයේ සහ පැවිදි සමාජයේ කියන දෙපැත්තෙම තියෙනවා මේ විදිහේ තත්ත්වයකට සමාජයේ පත් වෙනකොට ඒක වළක්වන්නට අවශ්‍ය ප්‍රතිකර්ම සපයා ගැනීම මේ දෙපාර්ශවයේම සතු වගකීමක් බවට පත් වෙනවා. එතනදි ගිහි සමාජයට පත් වෙන පැවරෙන වගකීමක් තමයි විශේෂයෙන්ම මේ ධර්ම අධ්‍යාපනය කියන දේ ගිහි සමාජයේ බොහොම අවමයි. පාලි භාෂාව ගැන පරිච්ඡයක් ඇත්තේ නැහැ. පාලි භාෂාවක් දන්නේ නැහැ ගිහි සමාජයේ. ඒ නිසා සූත්‍රයක තියනවා කියපු ගමන් ඒක බුද්ධ වචනයක් කියලා පිළිගන්න පෙළඹෙනවා. දැන් ඔය ධර්මයේ විකෘති කරන එක්තරා පුද්ගලයෙක් මම දැක්ක එක දේශනාවක් තුළ පැහැදිලි කරනවා ජාතිපි දුක්ඛා කියන වචනය සත්‍ය විභංග සූත්‍රයෙන් පෙන්නලා. ජාතිපි දුක්ඛා කියන්නේ ජාති අපි දුක්ඛා අපි කියන නිපාතෙන් කියන්නේ ද කියන පදය. අපි කියන්නේ මේ ද කියලා අතරමැද බල්ලාද පූසාද කියලා කියනකොට අපි දකාරයක් දනන්නේ. ජාතියද දුකයි කියන එක මොහු අර්ථ ගන්නවා මේ ජාතිපි දුක්ඛා කියන මේ පි කියන එක තමයි වැදගත්ම වචනය. මේ පිය ජාති දුකයි කියලා දේශනා කළේ. ඒක බලන්න නම් මජ්ක්‍ධිම නිකායේ පිය ජාතික සූත්‍රය බලන්නට ඕන කියලා එතනින් දානවා වෙන සූත්‍රයක කොටසක්. ඒකට පිය ජාතික සූත්‍රය තියෙනවා ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා. දැන් එතකොට මෙතන ජාතිපි දුක්ඛා කියන එකට ගෙනාවේ වෙන සූත්‍රයක කොටසක්. නමුත් මේ සූත්‍රයේ ජාතියද දුකයි කියන අර්ථයයි අර්ථයයි ගලපන්න බෑ. මෙතන ජාතියද දුකයි කිව්වේ ඇයි කියන එක ඊට යටින් පැහැදිලි කරනවා. යාතේ සන්තේ සංසත්තානං තම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති. මෙන්න මේ විදිහට එතන පැහැදිලි කරනවා ජාතිය දුක කියන්නේ මොකද්ද කියලා. නමුත් ධර්මයේ නොදන්න ගිහි කෙනා මේක අහගෙන ඉන්නවා. පාලි භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ගිහි සමාජය තුළ තියෙනවා පාලි භාෂාව සහ සූත්‍ර ධර්ම පිළිබඳ අනවබෝධය. ඒ වගේම පැවිදි සමාජයේ පැත්තෙන් ඒ ගිහි අයට අදාළ ධර්මඥානය ලබා නොදීම සහ
ඊට අවශ්‍ය වටපිටාවක් සකස් නොකිරීම සහ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඒ ත්‍රිපිටක ධර්මයේ පැත්තට නැඹුරුව නොපැවතීම කියන කාරණාව මූලික වශයෙන් අපි දකිනවා. ඒක ස්වාමින් වහන්සේලාගේ වරදක් නෙමෙයි, ස්වාමින් වහන්සේලා ඒ තත්ත්වයට හැඩගස්වන සමාජයේ වරදක්. අන්‍යෝන්‍ය දෙයක් මෙතන තියෙන ගිහි සමාජයත් ඒකට ප්‍රධාන වගකීමක් දරනවා. මොකද භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයත් අද කාලේ සිද්ධ වෙන්නේ රාජ්‍ය මට්ටමේ. එතකොට ඒ පත් කරන රාජ්‍යට ඕන වුණු විදිහට මේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් වෙන්න ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන ක්ෂේත්‍රය පරිපාලනය කරන්නේ ගිහි අත්තු. එතකොට ඒ අය දන්නේ නැහැ මේක සකස් වෙන්න ඕනේ කොහොමද කියන එක. හැබැයි ඒ අය සකස් කරනවා හාමුදුරු කෙනෙක් ගිහියෙක් ඉන්න තැනට සකස් කරන්න අවශ්‍ය වටපිටාවකින් සකස් කරනවා. එහෙම වුණාට පස්සේ අපේ නිවරදි ත්‍රිපිටක අධ්‍යාපනයේ වැළලීලා ගිහිල්ලා ඒ වෙනුවට ගිහි ආකල්ප සංකල්ප වලින් යුක්ත පිරිසක් මතු වෙනවා. එතකොට ඒක මතු වෙනකොට අපි උන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. ත්‍රිපිටක විශාරදත්තේ ලැබෙන වික්ෂුන් වහන්සේ නමකගෙන් එන සේවය අපි බලාපොරොත්තු වෙන්න බෑ අපිට. ඒ නිසා ගිහි සමාජය තුලත් ඒ වරද තියෙනවා, පැවිදි සමාජය තුලත් ඒ වගකීම තියෙනවා. ඒ නිසා මේ දෙපැත්තෙම මේකට ප්‍රතිඋත්තරයක් සැපයෙන්නට ඕනේ. ඉදිරියේදී මේ කටයුත්ත මල්පල ගැන්වෙන්නට නම් මෙතන ජාතික උරුමයක් කළා කියලා මේක නතර වෙන්නේ නැහැ. එනිසා මෙතන මල්පල ගන්නෙන්නට නම් මේ දෙපැත්තෙම එකතු වෙලා තව ලොකු ගමනක් යන්න තියෙනවා. එනිසා මේක අන්‍යෝන්‍ය ගහට පොත්ත පොත්තට ගහ වගේම මේ දෙපැත්තටම එකම තැනක ඉඳලා මේ ගමන යොමු කළොත් මේ ශාසනයේ පැවැත්ම ඉදිරියට සිද්ධ වෙයි. එහෙම නැති වුණොත් මේ ධර්මය කියන ගැඹුරු ධර්මකාරණාවක් විශ්ලේෂණය කරගන්නට අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ නැහැ කවදාවත්. මොකද මතු පිටින් බලලා මිනිසු බොහොම කාර්ය බහුලයි, සංකීර්ණ වටපිටාවක ඉන්නේ, පැයක් දෙකක් තමයි බණ අහන්න උපරිමුණු සතියකට දෙකකට මිනිස්සෙක් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ තුළ මිනිස්සුන්ට ස්කන්ධ ධාතු ආයතන බෙදලා කියනකොට ඒක තේරුම් ගන්න මිනිස්සු අමාරුවෙන් උත්සාහවත් වෙන්නේ නැහැ. හාමුදුරු මොනවා කියනවද දන්නේ නැහැ කියලා මිනිස්සු කල්පනා කරන්නේ. ඒ නිසා හැබැයි ඒ වෙලාවේදී කියනවා නම් දෙමව්පියන්ට සලකන්න හරි මේ වගේ ඒව නරකයි කියනෝ නෙමෙයි, ඒ වගේ කාරණා ටිකක් කියනවා නම් ඒක අහගෙන ඉන්නවා. කාලීන කතාවක් කියනවා නම් ඒක අහගෙන ඉන්නවා. ඊට පස්සේ අර විදිහට විකෘති කරලා ධර්ම කාරණාවක් කියනකොට මේ කැමැතිසේ නැහැ කියලා මනෝවිද්‍යාඥයෝ කරන වැඩ ටික හාමුදුරු කරන්න යනකොට ඒ මනෝවිද්‍යාඥයන්ගේ වචනවලට රැවටෙන පිරිස මේ විදිහටම භික්ෂුන් වහන්සේලා දහම් පද ටිකක් යොදලා කියන අර විකෘති පිරිසගේ දෙයට ගිහි සමාජය නතු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇත්තනේ මේ සැනසීම ධර්මයෙන් එන සැනසීම කියලා. නෑ, ඒක ධර්මයෙන් ආපු සැනසීම නෙමෙයි. ඒ ධර්මයේ බොහොම සැනසීම తాවකාලිකයි. ඒක මේ බාහිරින් ගත්ත සැනසීම. ඒක පිට ධර්මයේ කියලා එකකින් හදාගත්ත සැනසීමක් මිසක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මයේ තුලින් ලබන උත්තරීතර සැනසීම නෙමෙයි. උත්තරීතර සැනසීම කියලා හිතාගෙන ඔවුන් වෙනත් දෙයක් තුල රැඳිලා ඉන්නවා. ඒක තමයි අද සමාජයට වෙලා තියෙන්නේ. පූජ්‍ය මාංකඩවල සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් පැහැදිලි කර ගන්නට කැමැති. අපේ ස්වාමින්වහන්ස බුදු පියාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නම් මේ ධර්මය ප්‍රඥාව ඇත්තාටය කියන කාරණය. එහෙමනම් ඒ සඳහා පෙර කුසල් ඇති. ඒ වගේම අවබෝධ කළ හැකි මට්ටමකට ඥානය වැඩි තියෙන කෙනෙකුට පමණක් නම් මේ ග්‍රහණය කරගත හැක්කේ. එවැනි පුද්ගලයෝ කොහේ කොතන කොයි විදිහට ඉන්නවාද කියන්නට අපි දන්නේ නැහැ. අපි අතර සිටින්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ අවස්ථාව කොයි මොහොතේ එළඹෙනවාද කියන්න අපි දන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ මට අවශ්‍යතාවයක් තියෙනවා නම් ධර්මය හොයන්න, බුදු සමිඳුන්ව දැකගන්න. මා එය කළ යුත්තේ ත්‍රිපිටකය සොයා තනියම කියවාගෙන ඒ ලබන අවබෝධයෙන්ද? අපි සම්මත එහෙම නැත්තම් මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අපි සොයා බැල යුතුයි අපිට පුළුවන්ද කියලා. මේ ඥානය අප තුළ තියෙනවද කියලා. එහෙම සොයා බැලීමක් හරි කරනවා නම් අපි කොතනින්ද සම්හංස මේ තොටුපළ නැත්තම් මේ මහා ගංගාව තරණය කරන්න අපි එළඹෙන්න ඕනි කොතනින්ද? ඇත්තටම ශාලිකා නෝන මුළු සමාජයටම තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ අතිශයින් වැදගත් ප්‍රශ්නයක්. ඒකට අන්තිමේදී කතා කරා තමන් සොයන් අධ්‍යයනය කියන මාතෘකාව. තමන් තනියෙන් පරිශ්‍රණය කරලා මේ කාරණාව හොයාගන්න පුළුවන්ද අපිට? එහෙමයි සමිනහස. එතකොට ඇත්තටම සොයන් අධ්‍යයනය කරලා තනියෙන් උත්සාහවත් වෙලා මේක හොයාගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඒ ඇත්තන්ට ඊට පස්සේ කියනවා සම්මා සම්බුද්ධ කියලා. එහෙමයි සමිනහස. තනියෙන් යම් කිසි කෙනෙක් මේක ගවේෂණය කරලා හොයලා මේ අර්ථය ඉස්මතු කරලා ගන්නවා නම් තනියෙන් යම් කිසි කෙනෙක් ස්වයංබුත ඥානයෙන් මේක අවබෝධ කර ගන්නවා නම් ඒ ඇත්තන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. එහෙම නැත්නම් පසේ බුද්ධ කියලා හඳුන්වනවා. එතනින් මෙහාට ඔබත් මාත් ගත කරන සමාජයේ තුල මේ බුද්ධ ශාසනයක් තුල අපි මේ කියන නිවැරදි සද්ධර්මයේ හෙලිපෙහෙලි කර ගන්නකොට මේක යම් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව
ක්‍රියාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට අපිට පෙන්නනවා සාසනේ තුන් ආකාරයකට. මොකද්ද? පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. එහෙමයි. පරියප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේද කියන මේ කාරණා තුන. යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ තුලදීම දුක නිරුද්ධ කරගන්න නම් ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් කොහොමද අවතීර්ණ වෙන්නේ? එනිසා අපිට තියෙන කාලය ඉතාම සීමිතයි. ඒ නිසා අපිට වේගවත් ගමනක් තියෙන්න ඕනේ. කාලය සීමිතද ඉක්මනට යන්න ඕනේ. එහෙමයි. එහෙම නේද? එහෙමයි. නමුත් මතක තියාගන්න හයියෙන් යන්න පුළුවන් ටික දුරයි. හිමීට යන්න පුළුවන් ගොඩාක් දුර. හැබැයි හිමීට යන තැන ඉතාම නිවැරදිව යන්න පුළුවන්. ඒ නිසා අපිට මේ කාල සීමාව කෙටි වුණත් ඉතාම නිවැරදිව මනාකොට ඒ ගමන යන්න ඕනේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ත්‍රිවිධ ශාසනයක් පරියප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේද. යම් කිසි කෙනෙක් ප්‍රතිවේද කරගන්නවා නම් අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්නවා නම් ඒකට කියන ප්‍රතිවේද ශාසනය කියලා. එහෙමයි. එහෙම සාක්ෂාත් කරගන්නවා නම් ඔහුට ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න ඕනේ. ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න ඕන. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් විතරමයි ප්‍රතිවේදේ නිවැරදි වෙන්නේ. හොඳයි. එහෙම ප්‍රතිපත්තිය නිවැරදි වෙන්න නම් පරියප්තිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ පෙළදහම. එහෙමයි. එතකොට පරියප්තිය කියලා කියන්නේ ත්‍රිපිටකය. ත්‍රිපිටකය මුල් කරගත්ත අටුවාව. එතකොට අටුවා මුල් කරගත් ත්‍රිපිටකය නෙවෙයි, ත්‍රිපිටකය මුල් කරගත් ත්‍රිපිටකයේ කරුණු විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙන අටුවා. ත්‍රිපිටක පෙළ අටුවා මේ පෙළදහම මුල් කරගෙන. ත්‍රිපිටකය කියන්නේ පෙළදහම. පරියප්තිය කියන්නේ මේ පෙළදහම මුල් කරගෙන ඒ පෙළදහමට අනුකූලව. මොකද පෙළදහම කියලා ගත්තාම මේ අපි ජාතික උරුමයක් කරපු ත්‍රිපිටකය. අපිට නිවැරදි මූලාශ්‍රයක් තියෙනවා. එතකොට මෙතන මේ පරියප්තිය කියලා ගත්තාම ඇයි අපි ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේ? මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළේම පටු පරමාර්ථයකින් නෙවෙයි, මුළු ලෝකයා කෙරෙහිම කරුණාවෙන්, ලෝකයාටම යහපතක් සලසන අර්ථයෙන් අනාගතේ හරි නිවැරදිව ප්‍රතිපත්තිය මේ ලෝකෙට දායාද කරන්න, එලිපෙහෙලි කරගන්න නිවැරදි මූලාශ්‍රයක් දෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙම නිසා මේ නිවැරදි මූලාශ්‍රයක් තියෙන්න ඕන නිසා තමයි මේ මූලාශ්‍රයම වෙනස් කෙරුවොත් අපිට කවදාවත් නිවැරදිව පරියප්තිය පෙළදහම හෙලිපෙලි කරගන්න බැරි වෙනවා. ඒක නැති වෙලා යනවා. නිවැරදි මූලය නැති වුණොත් අපි එතනින් කරන එහා කරන සියලුම දේවල් වැරදි භාවයටපත් වෙනවා. ඒ නිසා මෙතන පරියප්තිය එහෙම නැත්නම් පෙළදහම බුද්ධ වචනේ තවදීන් කිව්වොත් නිවනේ පණිවිඩය. නිවනේ පණිවිඩය ඊටාම නිවැරදි වෙන්න ඕනේ. පරියප්තිය නිවැරදි වුණොත් ඒ කාන්තයෙන් මේ ඇතිකල්ලි මේ වේ වගේ ඒ කාන්තයෙන් ප්‍රතිපත්තිය නිවැරදි වෙනවා. එහෙමයි සමි. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් ප්‍රතිවේද වෙන එක කිසි කෙනෙකුට නතර කරන්න බෑ. එනිසා ත්‍රිවිධ ශාසනයක් අපි හඳුන්ලා තියෙන නිකන් නෙවෙයි, මේ වචන ලොකු අර්ථයක් තියෙනවා. පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා මේ වචන තුන ඉගෙනගෙන විභාග පාස් වෙන්න අපි ඉගෙන ගත්තට වැඩක් නෑ. ජීවිතෙන් දුක නිරුද්ධ කරගන්නේ කොහොමද? ඒ සඳහා කෙසේද මේ පරියප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේදය කියන මේ කාරණා තුන කෙසේද අපිට අර්ථය සකස් කරලා දෙන්න උපකාරී වෙන්නේ කියලා අපි දැනගෙන මේ සඳහා අවතීර්ණ වෙන්න ඕනේ. එනිසා පරියප්තිය නිවැරදි වුණොත් එතනින් ප්‍රතිපත්තිය නිවැරදි වෙනවා. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් අනිවාර්යෙන් ප්‍රතිවේද වෙන එක නතර කරන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වර්තමානයේ තුල පරියප්තියම වෙනස් කෙරුවොත් ප්‍රතිපත්තිය වෙනස් වෙනවා කියන එක කවර කතාවක්ද? ප්‍රතිවේද වෙනවා කියන එක ලැබෙන්නෙම නැහැ. එහෙමයි. ඒ නිසා තමයි අපි සියලු මහා සංඝරත්නයත් එක්ක එකතු වෙලා, ඒ වගේම දැනුගත් ගිහි පිරිස, රටේ රාජ්‍ය නායකයත් එක්ක එකතු වෙලා මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරේ මේ සම්බුද්ධ ශාසනය නිවැරදිව තව බොහෝ කාලයක් අවුරුදු දහස් ගණනක් ඉදිරියට අරගෙන යන්න. එනිසා පරියප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේද නිවැරදිව පෙළගස්සගත්තොත් අපිට අන්න එතනින් මේ ගමන ආරම්භ කරන්න පුළුවන්. ඊගාවට මම ත්‍රිපිටකයේම උදාහරණයක් ගන්නම්. මහා සලායතනක සූත්‍රයේ චක්කුං භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. මහණෙනි, ඇහි යථා ස්වභාවය යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් චක්කුස්මිම්පි, ඒ කියන්නේ ඇහෙද ඇලෙනවා. චක්කුස්මිම්මි සාරජ්‍යති, ඇහෙද ඇලෙනවා, රූපේද ඇලෙනවා, චක්කු විඥානේද ඇලෙනවා. යම් කිසි කෙනෙක් ඇලුනොත්, ඇලුන කෙනා බැඳෙනවා, බැඳුනොත් ඒ කාන්තෙන් ඔහු ජරා මරණයට පත් වෙනවා කියලා
පලායතන සූත්‍රේ හොඳට පෙන්නලා තියෙනවා. චක්කුං භික්කවේ අජානං අපස්සං යතා භූතං රූපේ භික්කවේ අජානං අපස්සං යතා භූතං. මෙයන් පෙන්නලා චක්කුස්මින්පි සාරජ්‍යති රූපේසු සාරජ්‍යති චක්කු විඥානේසු සාරජ්‍යති කියලා මේ විදිහට පෙන්නලා යම් කිසි දෙයක ඇලෙනවා නම් ඔහු බැඳෙනවා. බැඳුනොත් ඒකාන්තයෙන් ඒ බැඳීම නිසා ජරා මරණයටපත් වෙනවා. නැවත නැවතත් මතු පුනර්භවය ඇති කරනවා. එතකොට නැවත නැවතත් මේ ජරා මරණ නොයන්ද නම් ඒ සූත්‍රයේම පෙන්නනවා හොඳට ඇහි යථාභූත ස්වභාවය දැනගන්න කියලා. ඇහි නියම ස්වභාවය. ඇහි නියම යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න දැනගන්න කියලා. එහෙමයි. එතකොට මම මේ කියන්නේ අපි කොතනින්ද මේ ධම අවබෝධ කරගන්න අත්පොත තියන්නේ. හොඳයි. පෙළ ධම ඉක්මවා යන්න බෑ අපිට. පරියප්ති ඉක්මවා යන්න බෑ. එතකොට අද අපි පටන් ගන්නේ කොතනින්ද? මම දන්න ඇහැක. මම පුංචි කාලේ ඉඳලා දන්න ඇහැක අනිත්‍ය පිළිබඳව තමයි අපි පටන් ගන්න. එහෙමයි සමනා. ඒක ලෙඩ වෙන හැටි, මැරෙන හැටි, ඒක ජරාවට පත් වෙන හැටි දැන් මතක් ගන්න. නමුත් මේක හොඳට පෙළින්ම, ඒ කියන්නේ පරියප්ති හරහාම කතංච භික්කවේ භික්ඛු චක්කුං අජ්ජත්තං වවත්තේති. මහණෙනි කොහොමද ඇහැ විවස්ථාපනය කරගන්නේ? අන්න බුදුරයන් වහන්සේ පෙළ දහමේ පෙන්නනවා. ඉතින් මේ කාරණාව සමාජගත වෙලා නැති ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. එතකොට ශාලිකන ඕනා දැන් මෙතනදී අපි මුලින්ම පටන් ගන්න ඕනේ කොතනදී කියලා ඇහි යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ කියලා මුලින්ම මේ කාරණාව කිව්වම මුළු ලෝකයක් හිතන්න පුළුවන්. එහෙමනම් මෙතනින්ම තමයි අපි හැමෝටම පටන් ගන්න තියෙන්නේ කියලා. එහෙමයි සමහර මතක තියාගන්න නානත්ව සංඥාවන් තියෙන තැනක ඒකත්වයකින් අපිට පණවන්න බෑ. එහෙමයි. එකම තැනකින් මොකද එහෙමනොත් ලෝකෙට අසාධාරණයි. එහෙමයි. නම් ස්වාමිනාස් අපි කොතනකින් හෝ පටන් ගත යුතු වෙන කිසිවක් කර නොමැති නම් තාමත්. එතකොට මේක එක තැනක් පමණමයි. හොඳමයි. මේක එක තැනක් පමණමයි. මොකද ඊට හේතුව යම් කිසි කෙනෙක් දුක නිරුද්ධ කරනවා නම් ඔහු සලායත නිරෝධය තතුසේ දකින්න ඕනේ. මේක එක තැනක් පමණමයි. ඒ නිසා නොයෙකුත් කෙනෙකුට පංච උපාදානස්කන්ධය උදේවයි බලන්න පුළුවන්. ඒ බලන්නෙක්වත් ඇහැ හරහා පංච උපාදානස්කන්ධය උදේවයි බලන්න සිද්ධ වෙන්නේ. භව නිරෝධේ සාක්ෂාත් කරන්න පුළුවන්, අන්ත දුරු කරන්න පුළුවන්, ජාති නිරෝධේ සාක්ෂාත් කරගන්න පුළුවන්, ජරා මරණ නිරෝධේ සාක්ෂාත් කර මේ හැම කියන කාරණාවක්ම අපිට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රය පැහැදිලි කරනකොට කාරණා 16ක් පෙන්නනවා. එහෙමයි. ඔව්. එතකොට ඒ කාරණා 16ම ගොනු වෙලා කැටි වෙලා අපිට ගත්තොත් මේ ආයතන 6 හරහා තමයි අපිට මේ ලෝකේ කතා කරන්න සිද්ධ වෙන්නේ. ලෝකයක් උපදිනවා කියලා කියන්නේ ආයතන 6 ඉපදීම. ලෝකේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ආයතන 6 නිරෝධය. එතකොට මේ ආයතන 6 මුල් කාරණාව කරගෙන නොයේකුත් නානා තැන්වලින් අපිට මේ ශාසනයට එළඹෙන්න පුළුවන් තැනකදී අපිට ඇහැ මුල් කාරණාව කරගෙන එක කොටසකට ඇහැ මුල් කාරණාව කරගෙන අවතීර්ණ වෙන්න පුළුවන්. එතකොට මේක හොඳට පෙන්නනවා පටිසම්භිදා මග්ගප්පකරණේ 15 වෙනි ඥානේ වත්තු නානත්වේ ඥානේදී මහණෙනි කොහොමද ඇහැ විවස්ථාපනය කරගන්නේ? එහෙමයි. ඇහැ විවස්ථාපනය කරගන්නේ කොහොමද? ඇහැ මුල් කාරණාව කරන ආයතන 6ම පෙන්නනවා. ඇයි මම මේ කාරණාව මෙච්චර පැහැදිලි කරන්නේ? ඊට හේතුව තමයි වර්තමානයේ තුල අද සියලුම ප්‍රතිපදාවන් යෙදිලා තියෙන්නේ. අනන්ත අප්‍රමාණ කැලෑවල් වල භාවනා කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මගේ ජීවිතේ පෞද්ගලික අද්දකීම් තියෙනවා ඒ සම්බන්ධයෙන්. අනන්ත අප්‍රමාණව ප්‍රතිපත්ති පුරණ අඛණ්ඩව වසර 30 40 මේ කැලෑවලටම වෙලා ප්‍රතිපත්ති පුරණ අනන්ත අප්‍රමාණ දුක් විඳින දුෂ්කර ක්‍රියා කරන භික්ෂුන් වහන්සේලා ගිහියෝ ඕන තරම් ඉන්නවා. එහෙමයි. නැතුව නෙවෙයි. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව තියෙනවා. නමුත් පරියප්තිය පැත්තෙන් කතා කරලා බලනකොට පරියප්ති දැනුම ඉතාම බිඳුවයි. ඒ පිළිබඳ අංශ මාත්‍රයක්වත් දැනුමක් ඇත්තේ නැහැ. එනිසා නැවතත් මම මතක් කරනවා පරියප්තිය සම්මා දිට්ඨිය පුරේ ජාතව පරියප්තිය හරියට දැනගෙන ප්‍රතිපත්තිය ඒ තුලින් බිහි කරගන්න. අන්න එතකොට තමයි අපිට පුළුවන් මේ ඇහැ සම්මර්ෂණය කරන්නේ කොහොමද කියලා නිවැරදිව දැනගන්න. අද ඇහැ සම්මර්ෂණය කරගන්නේ අපි පුංචි කාලේ ඉඳලා දන්න මැරෙන මොහොත දක්වා තියෙන තිබුණ තියෙන ඇහැක් සම්බන්ධයෙන් තමයි අපි අද සම්මර්ෂණය කරන්නේ. ඒ ක්‍රමයේ මොකක්ද සාමිනා? දැන් බොහෝ දෙනාට දැනගන්න පුළුවන් එතකොට තමන් නිවැරදිද වැරදිද කියලා. එතකොට ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ 84,000 ධර්මස්කන්ධයම අද ගලපනවා කම්මස්සගත සම්මා දිට්ඨිය තුල
මේ ඉන්න පුජ්‍යලේග්ගේ ඇහක් සම්බන්ධයෙන් ඉන්න පුජ්‍යලේග්ගේ ඇහ සම්බන්ධයෙන් තිබුණ තියනවා කියන අන්තේ ඉඳගෙන සම්මර්ෂණය කරනවා. නමුත් බුදුරයන් වහන්සේ දේශනා කරේ හැම වෙලේම තිබුණ දේක තියන දේක සම්මර්ෂණය කිරීමක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම මොහොතකම ලෝකේ උපදින්නේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ඇති බවෙන් මිදිලා නැති බවට වැටෙන්නේ නැතුව, ඒ කියන්නේ සාසෘතෙන් උච්ඡේදයට වැටෙන්නේ නැතුව, උච්ඡේදයෙන් සාසෘතයට වැටෙන්නේ නැතුව හැම වෙලාවෙම යමක් සම්මර්ෂණය කරනවා නම් ඒ සම්මර්ෂණ ඥාණයට හසු වෙන්න ඕනේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, ඒ කියන්නේ තව විදිහෙන් කිව්වොත් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට එතනදී සාස්වතේ හසු වෙනවද අපිට? තිබුණ බවක් හසු වෙනවද? නැහැ. නැති බවක් හසු වෙනවද? ඒ හසු වෙන්නෙත් නැහැ. ඇයි? මේ හේතු නිසා උපදිනවා. හැබැයි හේතු නිරෝධේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ තන ඍජු ඉලක්කගත කරගෙන ලෝකෝත්තර මාර්ගේ වඩනකොට අපි ඇහැ සම්මර්ෂණය කරන්න ඕනේ. තිබුණ ඇහැක තියෙන ඇහැක නෙවෙයි, ඇහැ උපදින්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පෙළදහම අනුව දේශනා කරලා තියෙන්නේ කොහොමද? ඒක අපේ ජීවිතයේ සත්‍යයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා ඒ ධර්මඥානය හොඳට අපි අහලා අධ්‍යයනය කරලා සුතා දතා හොඳට අහලා ඉවරලා ධාරණය කරන ඒ අනුවයි අපි සම්මර්ෂණය කරන්න ඕනේ. එතකොට වත්තු නානත්වේ ඥානයේදී මේ ඇහැ දැන් අපි අද සම්මර්ෂණය කරන්නේ මේ ඇහැ ලෙඩ වෙනවා, දිරෙනවා, මහලු වෙනවා, නොයෙකුත් රෝග හැදෙනවා, පලිබෝධ හැදෙනවා මෙහෙම කියලානේ. ওই විදිහට සම්මර්ෂණය කරන එක හොඳයි, කුසල්. අර තණ්හාව අඩු වෙනවා නේද? තණ්හාව අඩු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඇහි නිරෝධයට බලන්න කිව්වේ ඔය මට්ටම නෙවෙයි. ඇහි නිරෝධයට බලන්න කිව්වේ කොහොමද? අවිජ්ජා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං, ඒ වගේම අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. අවිද්‍යාව නිසා ඇහැ උපදිනවා, කර්මය නිසා ඇහැ උපදිනවා, තණ්හාව නිසා ඇහැ උපදිනවා, ආහාර නිසා ඇහැ උපදිනවා. මේ කාරණ නිසා ඇහැ කොහොමද උපදින්නේ? අහුත්වා, පෙර නොතිබීමයි ඇහැ උපදින්නේ. හුත්වාන භවිස්සති, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදියටයි ඇහැ සම්මර්ෂණය කරන්න ඕනේ. එතකොට ලෝකයේ තුල ඇහැ පිළිබඳව තණ්හාවක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයෙන්ද ඇහැ සම්මර්ෂණය කරන්න තියෙන්නේ? එහෙමයි. නමුත් මතක තියාගන්න ලෝකයේ තණ්හාව අඩු කරගන්න, ඒ කියන්නේ ලෝකේ තණ්හාව මට රළුවට තියෙනවා නම් ඒ තණ්හාව අඩු කරගන්නත් ඒ ලස්සනට තියෙන ඇහැ දිරලා ලෙඩ වෙලා යනවනේ, ජරාවටපත් වෙනවනේ. කන්න දිව නාසය ශරීරය මේ විදිහට කුණප කොටස් ටික දිහා බල්ලා තණ්හාව අඩු කරන්න පරයායකුත් ක්‍රමවේදයකුත් පනවලා තියෙනවා. නැතුව නෙවෙයි. නමුත් ඒක තුල තණ්හාව අඩු කර ගැනීම මිසක් දැන් අපිරීම වෙන්නේ නැහැ. ඔව්. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපිට ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයකට අපි ඇලෙනවා. අපි ගෙම් කාන්තාවකට හෝ පිරිමියෙකුට හෝ අපි ඇලෙනවා කියලා අපි ඒ අපිට ධර්මයේ සම්මර්ෂණය කරගන්න මේක පලිබෝධයක් නම් ඒ රාගයෙන් යුක්තව අපි ගහගෙන යනවනම් අපේ මේ රාගය අඩු කර ගැනීම සඳහා අපි එතන තියෙනද කුණප කොටස් ටිකක්නේ කියලා අපි ඒක අසුභ අසාර වශයෙන් තණ්හාව අඩු වෙන මට්ටමේ සම්මර්ෂණය කරන්න ක්‍රමවේදයකුත් මේ ශාසනය තුල පනවනවා. එහෙමයි. නමුත් ඒකම නෙවෙයි ලෝකෝත්තර මාර්ගයේදී පනවන්නේ. එහෙම තණ්හාව අඩු කරගත්තාම ඊට පස්සේ අපි ඒ අඩු වෙච්ච සංසිඳුන මනසින් මේ චක්කුම් ඇගන්නේ ඇහැ කොහොමද සම්මර්ෂණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරියප්තියට අනුකූලව ප්‍රතිපත්තිය මතන් සම්මර්ෂණය කරන්න අපි යොමු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න එතනදී අපිට සිද්ධ වෙනවා මේ ඇහැ ඉපදුනේ කොහොමද කියලා. විවස්ථාපනය කරගන්න ඇහැ අවිද්‍යාවෙන් හටගත්තේ, කර්මයෙන් හටගත්තේ, තණ්හාවෙන් හටගත්තේ, ආහාරයෙන් හටගත්තේ, නිබ්බති ලක්ෂණ නොදන්නාකම නිසා ඉපදුනේ මේ ඇහැ. පෙර නොතිබීමයි හටගatti ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇහැ කියන කාරණාව අපි ආද දන්න, ඇහැ කියන කාරණාව අපි ආද දන්නේ මෙහෙම රවුම් බිත්තරයක් වගේ තියෙන මෙහෙම වටකුරු වූ ඇහැ කියන එකනේ. නමුත් බුදුරයන් වහන්සේ චක්කු කියලා කිව්වේ මේ පෙනීම් කෘත්‍ය සිදු කරන්නා වූ ස්වභාවයටයි චක්කු කියලා කිව්වේ. ඒ කියන්නේ දැකීම කියන කාරණා. දැකීම කියන කාරණාව. එතකොට දැකීම කියන කාරණාව කොහොමද ලෝකෙ උපදින්නේ?
කියලා සම්මර්ෂණය කරන්නයි අපි පෙළඹෙන්න ඕන. අපි සමිනස දැන් ඇහැ කියන්නේ අපි ඉන්ද්‍රියක් හැටියට අරගෙනනේ මෙතනදී කල්පනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ දැකීම කියන මේ ක්‍රියාව මූලික කරගෙන හිතන්න කියන එක නේද අපේ ස්වාමින්වහන්ස. මේක බෙදා දකින්න කියන එක නේද ස්වාමින්වහන්ස. ඔව්. එතකොට දැන් චක්කු ඉන්ද්‍රිය වෙන අවස්ථාවකුත් තියෙනවා. එහෙමයි. එතකොට දැන් චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍ර කියලා කියන්නේ අධිපති අර්ථයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉන්ද්‍ර කියලා කියනවා අපි සක්‍ර දෙවීන්ද්‍රයාට. ඇයි ඒ දෙවියන්ට අධිපති නිසා ඉන්ද්‍ර කියලා හඳුන්වනවා. එතකොට අධිපති අර්ථයෙන්. එතකොට මේ පෙනීම් කෘත්‍යයේදී පෙනෙනවා කියන ධර්මතාවයේදී අධිපති වෙලා තියෙන්නේ මූලාර්ථය වෙලා තියෙන්නේ හැම වෙලෙම චක්කු කියන ඉන්ද්‍රිය. එහෙමයි. ඇහැ තමයි පෙනීම් කෘත්‍යයේදී අනික් සියලුම සම්ප්‍රයුක්ත ධර්ම සියලුම දේ ඒ උපදින නාම රූප සියලුම ධර්මතා කැටි කරලා පිඩු කරලා පෙනීම් කියන කෘත්‍යයට යොමු කරන්නේ චක්කු ඉන්ද්‍රිය ඇහැ මූලික වෙලා. අනිත් නිසා තමයි ඉන්ද්‍රිය කියන අර්ථයෙන් කියන්නේ ඇහැ පෙනීම මූලික වෙලා අපිට මනෝ සම්පස්සේ හරහා පේනන දෙයක් උපදවලා දෙනකොට අපි දැන් පේන දෙයට හිතලවා කියනවා කරනවා අපි මනෝ විඥාන මට්ටමනේ පේන දේ හඳුනගන්නේ අපි. එතකොට පේන දේ හඳුනගන්නවා කියන කාරණාවේදී ඒ පංච උපාදානස්කන්ධ ලෝකේ අපි කියමු පේනවා කියනකොට අපිට කුඩයක් හම්බ වුණා මලක් හම්බ වුණා කියලා පෙනුනේ කුඩයක් මලක් මල් පෝච්චයක් වාහනයක් ස්ත්‍රියෙක් පුරුෂයෙක් කියලා අපි පෙනීමාරහා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ උපදවා ගන්නකොට ඒ ලෝකෙට ඉන්ද්‍රිය වෙලා තියෙන්නේ මූලික අර්ථය එහෙම නැත්නම් උපදින්න මූලික හේතුවනේ චක්කුයි චක්කු ඉන්ද්‍රිය වෙලා චක්කු විඥානය කියන එක අපි සමනස ගත්තාම දැන් චක්කු ඉන්ද්‍රිය නොමැතිව මේ ලෝකෙට ජනිත වෙන පුද්ගලයෝ ඉන්නවා ඒ අය තවදුරටත් කොහොමද මේ ලෝකේ ග්‍රහණය කරගන්නේ කියන ස්පර්ශය ශ්‍රවණය මෙන්න මේ කාරණා හරහා ඒගොල්ලෝ නැවත නැවත ලෝකයේ ගොඩ නගනවා අපි සමනස අපි දැන් මේ දර්ශනයත් එක්ක මේ ලෝකයේ ගොඩ නැගීම එහෙමනම් අපි කොහොමද මේ ගොඩ නැගෙන ලෝකය නවත්වන්නට අවශ්‍ය පරිදි යථාභූත අවබෝධය නැත්නම් හරි අවබෝධය ලබා ගන්න අපේ ස්වාමිනහන්ස. එතකොට අම්මා කිව්වා ඇහැ නැතුව අන්න ඒ පුජ්‍යල හඳුන අභව්‍ය පුජ්‍යල වලට ආයතන ආබාධයි යම් කිසි කෙනෙක් ඇහැ නැතුව උපදිනවා නම් ඔහුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එහෙමයි. ඊගාවට මේ ශාසනය පෙන්නනවා ဒုတိය ච පසායතන සූත්‍රයේ යෝහි කෝචි භික්කවේ භික්ඛු චන්නං පසායතනං සමුදයං ච අත්තංගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යතහ භූතං නප්පජානාති ඖසිතං තේන බ්‍රහ්මචරියං ආරකාසෝ ඉමම්හා ධම්ම විනයාති මහණෙනි යම් කිසි කෙනෙක් සලායතන නිරෝධේ තතුසේ නොදන්නේ නම් ඒ සලායතන නිරෝධේ යම් කිසි කෙනෙක් තතුසේ නොදන්නේ නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූෙක්ම වේ. එතකොට සලායතන නිරෝධය යටතේ අපිට ඔක්කොම කතා කරන්න බැරි වුණත් මේ කාලය තුල මම චක්ක ආයතනේ මුල් කාරණාව කරගෙන තමයි මේ චක්කු ඉන්ද්‍රිය චක්ක ආයතනේ චක්කු විඥානය කියලා මේ හැම එකකින්ම හඳුන්වන්නේ පෙනීම හරහා අපිට පංච උපාදානස්කන්ධ ලෝකේ කොහොමද නිර්මාණය වෙන්නේ ඒ චක්ක ආයතනේ එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය ඇහැ කොහොමද සම්මර්ෂණය කරන්නේ කියන කාරණාවයි මම පැහැදිලි කරේ එතකොට මේක එකම තැන නෙවෙයි මේක තව එක තැනක් මේ අපිට ධර්මය ආරම්භ කරන්න තියෙන. එහෙම නැත්නම් මේ ශාසනේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඒව කරව කියලා. නමුත් අද බොහෝ ශාසනයට උදා වෙලා තියෙන தත්ත්වය තමයි එන්න වාඩි වෙන්න මේ ටික කරන්න. ඒව කරව. ඉතින් භාවනාව දෙනව කරනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේ ශාසනේ ඒහි පස්සිකෝ ඒව බලව. එනිසා ඉස්සරලාම මේක පටන් ගන්නේ අති භික්ඛවේ ආසවා දසනා පහතබ්බා දර්ශනෙන් පහකටිතු කෙලෙසයක්. දර්ශනයට තමයි මූලිකත්වයේ දීලා තියෙන්නේ. පංච විමුක්ත ආයතන මිදෙන ආයතන පෙන්නුවත් මෙතන සඳහන් කරලා තියෙනවා ධර්ම දේශනය, ඊගාවට ශ්‍රවණය, ඊගාවට සම්මර්ෂණය, සජ්ජායනාව සහ සමති විදර්ශනා භාවනා කියලා. එතකොට භාවනාව කියන එක පස්වෙනි කාරණාව හැටියටයි පනවලා තියෙන්නේ. භාවනාවට සමා වෙන සමිස. ඒ කියන්නේ භාවනාවට එනකන් අපිට කරන්න කාර්යයන් කීපයක් තියෙනවා. ඔව් භාවනාව කියලා කියන්නේ හැම වෙලෙම අපි සඳහන් කරන්නේ භාවනාව කියලා කියන්නේ මාර්ග සත්‍යය. එහෙමයි සමිනාස. මාර්ග සත්‍යයට ඉස්සරලා අපි නිරෝධ සත්‍ය දැනගන්න ඕනේ. සමුදය සත්‍ය අපි දැනගන්න ඕනේ. දුක්ඛ සත්‍ය අපි දැනගන්න ඕනේ. ඒ ශ්‍රුතමේ ඥාණයෙන් අහලා දැනගෙන ඒ කියන්නේ පරියප්තිය. අපි මුලින් සඳහන් කරේ පරියප්තිය අහලා දැනගෙන ඒ දැනගත්ත කෙනාට තමයි ප්‍රතිපදාව භාවනාව තියෙන හැමතැන සතර සතිපට්ඨානෙ තියෙන්නේ. එතකොට මේ ඇහැ සම්මර්ෂණය කරනවා කියන එක කාරණාව. මොකද මුළු ශාසනයම නෙවෙයි මෙතන අපි නොයෙකුත් තැන් වලින් අපිට එන්න පුළුවන්. ශාසනයට ඇතුල් වෙන්න පුළුවන්. නිවැරදිව ඇහැ සම්මර්ෂණය කරගන්නේ කොහොමද?
කියන කාරණාවයි මම මෙතනදී පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. එතකොට ඒ හරහා අපිට ඇහැ කියන එක හරහා ඇයි ඇහැ සම්මර්ෂණය කරගන්නේ? ඇහැ හරහා අපිට හැම වෙලේම ඇහැ වැය වෙලා රූපේ වැය වෙලා චක්කු විඥාණය නැත්නම් හිත වැය වෙලා ඇහත් රූපයත් හිතත් මේ තුන් දෙනාම වැය වෙලා අපිට ලෝකයක් උපදිනවා. එහෙමයි. අපිට ලෝකයක් උපදිනකොට ඒ උපදින ලෝකයේ ප්‍රධාන කෘත්‍යයක් ඇහැ හරහා කරනවා. ශාලිකානෝන මතක් කරා ඇහැ නැති කෙනෙක් එයාට උපදිනවා කන හරහා ලෝකයක් එයා උපදවා ගන්නවා. ඇහැ නැති වුණාට එයාට පංච උපාදානස්කන්ධයෙන් මිදෙලා නැහැ. එයාට කන හරහා ලෝකයක් උපදවා ගන්නවා. දිව හරහා ලෝකයක් උපදවා ගන්නවා. නාසය හරහා ලෝකයක් උපදවා ගන්නවා. කය හරහා ලෝකයක් උපදවා ගන්නවා. මනස හරහා ලෝකයක් උපදවා ගන්නවා. ආයතන 6 උපදිනවා කියලා කියන්නේ මේ ලෝකයට ලෝකී ඉපදුනා. ඒ ලෝකී ඉපදුන තැන කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම සිද්ධ වෙනවා. ඒ කර්ම කුසල කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්. කුසල කර්ම උන සුගතිගාමි, අකුසල කර්ම උන දුගතිගාමි. කෙසේ වුණත් මේ කර්මය ඇති වුණත් විපාක වශයෙන් නැවත සංසාරේ යනවා. ඒ නිසා කර්මක්ෂය කරගන්න ඕනේ. කර්මක්ෂය කරගන්නකොට ආයතන අවබෝධි අතිශයම වැදගත් වෙනවා. උපදින ලෝකය නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි වෙන්නේ නැතුව මේ ඇහැහරහා එක ආයතනයක් හරහා ඉපදුන ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපි අවබෝධ කරගන්න නම් ඇහි ඉපදීම කොහොමද සිද්ධ වුනේ, ඒ ඇහැ යෙදිලා අපිට මේ ලෝකයක් ඉපදුනේ කොහොමද කියලා තත්තු පරිද්දෙන් මන අවබෝධයෙන් යුක්තව අපි හොඳට සම්මර්ෂණය කරන්න ඕනේ. මේකට කියන පංච උපාදානස්කන්ධේ උදේවය කියලා. එතකොට ඇහැ අවිද්‍යාවෙන් හටගත්තේ. එතකොට කර්මයෙන් හටගත්තේ. එතකොට මෙතන ඔන්න මෙතන පැහැදිලි කරනකොට මේක අතිශයින්ම ගැඹුරු කාරණාවක්. මෙතන පැහැදිලි කරනකොට පටිච්ච සමුප්පාදය අපිට ඒකාන්තයෙන් මෙතෙන්ද ගන්න සිද්ධ වෙනවා. අපි ස්වාමිනාස් අපි හැකිනම් හැකි ආකාරයකට සරලව පැහැදිලි කරලා දෙමු. ඇත්තම මෙතනදී යමක් උපදිනවා කියලා කියන්නේ අපි දන්නවා හේතුඵල ධමයක්. එහෙමයි ස්වාමිනාස්. යම් හේතු ටිකක් නිසා උපදින ඵලයක්. එතකොට පේනවා කියන දේ අපිට අහේතුකෝ අප්‍රත්‍යිකෝ ඉපදුනේ නැහනේ. ඉබේ හටගත් නැත් නෙවෙයිනේ. එහෙමයි. ඉබේ හටගත්තර කියනවා අදිච්ච සමුප්පන්නයි කියලා ඉබේ හටගත්තා. අහේතුක අප්‍රත්‍යිකෝ ඉපදුනේ නැහැ. එනිසා මේකට ප්‍රත්‍ය පෙන්වන්න ඕනේ. මේ නිසා මේක හටගත්තේ කියලා. ඔන්න ඔතනදී අපිට පටිච්ච සමුප්පාදය පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මොකද අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං කියුවාම අපිට සිද්ධ වෙනවා දැන් පටිච්ච සමුප්පාදය හරහා මේක පැහැදිලි කරන්න. එතකොට පේනවා කියන ලෝකයේ උපදිනකොට හොඳට මතක තියාගන්න පුරාණ අවිද්‍යා සංකාරවලට දැන් මේ කාමාවචරයක් උපදිනව නෙවෙයි. දැන් මේ කාමාවචර මෙහෙම ලෝකයක් උපදිනව නෙවෙයි. පුරාණ අවිද්‍යා සංකාර නිසා, පෙර කර්මය නිසා දැන් විපාකේ හැටියට අපිට විපාක කියලා කියන්නේ මේ අතෝ මේ සාකච්ඡාව අහනවා නම් ඕගොල්ලොන්ගේ ධර්මඥානෙ මෙතෙන්ට අරගෙන එන්න. එතකොට පටිසම්පාදයේ පෙන්නනවා අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකං. අතීත හේතු පහ නිසා තමයි වර්තමාන විපාක පහ, හේතු ටික නිසා තමයි දැන් මේ ඵලය ලැබුණේ. මොකක්ද අතීත අවිද්‍යා සංඛාර කියනකොට ඒ අවිද්‍යා සංඛාර කියන තැන හේතු වශයෙන් ගත්තොත් අතීත හේතු හැටියට අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ පහම මෙතන යෙදිලා තියෙනවා. භවපච්චා ජාති, ඒ ජාතිය වර නිසායි දැන් මෙතන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාකේ ලැබිලා තියෙන්නේ. ඔව්. ඇහැට මුල් අවස්ථාවම යම් රූපයක් ගැටිලා අපිට විපාකයක් හැටියට අනාත්ම වර්ණ සටහනක් උපදිනකොට. එහෙමයි. ඇහැට ඉස්සෙල්ලාම රූපයක් පේනවා නෙවෙයිනේ. ඒ නිසා ඇහැට ගැටිලා අපිට ඉස්සෙල්ලාම උපදින වර්ණ සටහනක් හැඩ සටහනක්. මෙතන මේ අවස්ථාව විඤ්ඤාණ නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක ධර්මතා ටික කාමාවචර වෙන්නෙත් නැහැ, රූපාවචර වෙන්නෙත් නැහැ, අරූපාවචර වෙන්නෙත් නැහැ, අපරියාපන්න වෙන්නෙත් නැහැ. මේ ධර්මතා ආරම්භය මේකට කියනවා සතර ආහාරය කියලා. එහෙමයි ස්වාමීනි. මෙතනද කියනවා සතර ආහාරය කියලා. මේ සතර ආහාරයේ ආරම්භය නැවත වතාවක් නොදන්නාකම යෙදිලා, ඒ අවිද්‍යාව යෙදිලා එතනින් එහාට ඒ කෙනෙක්ගේ අයෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් ඒ ආශ්‍රව මත එයා තමන්ගේ පැත්තෙන් ඒ කුමක්ද කියලා හිතනකොට
කාමාවචර මට්ටමේ ආශ්‍රවයක් නම් තියෙන්නේ රූපාවචර මට්ටමේ ආශ්‍රවයක් නම් තියෙන්නේ අරූපාවචර මට්ටමේ ආශ්‍රවයක් නම් හිතේ උපදින්නේ එතකොට මේ රූප නිමිත්ත පොදු වූ සතර ආහාරයේ තියෙන විපාකයේ විපාකයේ කිසිම කාමාවචරෝ රූපාවචරෝ අරූපාවචර නෙවෙයි ඒක පොදු ධර්මතා විපාකයක් විපාකයේ එතනින් එහාට අපි අපේ ආශ්‍රව ටිකකින් අරමුණු කරපුවම එහෙමයි සමිනා ආසවානං ආරමණ භූතා සාසව අපේ ආශ්‍රව ටිකෙන් අපි ඊට පස්සේ මොකක්ද කියලා අපි හිතෙන් මේ කාරණාව හිතෙන් අපි හිඳලා හුදුවට සකස් කරගත්තාම එතකොට ඔන්න අවිද්‍යාව වේදිලා අපි දැන් හිතෙන් සකස් කරගත්තා මේ සංස්කාර ධර්මතා එතකොට මේ හිතෙන්ම හදාගත් ධර්මතාවය දැන් අපි දකින්නේ කොහෙද බැහැර තියෙන දෙයක් හැටියට එහෙමයි සමිනාංශ හිතෙන්ම හදාගත් ධර්මතාවේ බැහැර එතකොට අපිට මේ පිළිබඳ නුවණක් නැති වෙනවත් එකම අපිට අදහසක් එනවා දැන් මේ හිතෙන්ම හදාගෙන Tamanට පේන ධර්මතාවේ බැහැර තියෙන ධර්මතාවේ කියලා අපිට ඒකාන්තෙන් බැහැර පේන දෙයක් හැටියට අපිට අදහසක් උපදිනවා ඒ අදහස අවිද්‍යා පත්‍ය සංඛාරා එහෙමයි සමිනා රූප පත්‍ය සංඛාරා නෙවෙයි අපි කිසි කලෙක පේන රූපේට හිතනව නෙවෙයි ඒ නිසා ඒක දිත්තේ දිට්ටමත්තන් දැකීම දැකීමක් විතරයි ඒ දැකීම දැකීමක් විතරයි නමුත් අපි ඒක ඉපදුනේ කොහොමද කියලා දන්නේ නැති වෙනවත් එක්කම අවිද්‍යාවෙන් මොකද කරන්නේ ඔන්න අවිද්‍යාව නිසා මේ කාමාවචර මට්ටමේ සිතලා අපි හිතලා ඉවරලා කර්ම මට්ටමු අවිද්‍යා කර්ම ඒ කෙරෙහිම ඇති කරගන්න තණ්හාව නිසා අවිද්‍යා කර්ම තණ්හා මේක ඇතිකරන්න අපිට සතර ආහාර අවශ්‍ය වෙනවා ඒ කබලින්කාර ආහාරයේ මුල් වෙලා අපිට පස් ආහාර මනෝ සංචිතන ආහාර විඥාන ආහාර නිසා අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඒ වගේ මේ සියලු සිද්ධාන්තේ නොදන්නා නිබ්බති ලක්ෂණ නොදන්නා කම නිසා දැන් අපිට රූපයක් හම්බ වෙලා තියෙනවා රූපේ දැකපු ඇහැකුත් අපිට තියෙනවා කියලා අදහසක් අපේ හිතේ ඉපදිලා තියෙනවා දැන් විපාකේ හැටියට අපිට හම්බෝනේ කිසිම තැනකට අයිති නැති පොදු වූ සතර ආහාරයක් හම්බෝනේ සතර ආහාරයේ තියෙන විපාකය විපාකේ හැරි නොදන්නා කම නිසා වර්තමානයේකයි අපි දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදන්නා කම නිසා අහුත්වා සම්බෝතං පෙර නොතිබීම රූපය ඇහැ චක්කු විඥාන කියන ධර්මතා අපි ඇති බවට උපදවා ගත්තා උපදවාගෙන හැබැයි මේක පෙනීම පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නමුත් අපිට මේ කියන ඥාන දර්ශනයට හිත ගන්න බෑ හිත ගන්න බැරි වෙනකොට අපිට නිට්ටයයි සුබයි සුඛයි ආත්මයි කියන ලෝකයක් හසු වෙනවා ඒ නිසා ඒ ලෝකේ බැහැර තියෙනවා තිබුණා දැන් අපි සම්මර්ෂණය කරනවා එහෙමයි ස්වාමිනාහස ඉතින් මිනිසා මේක ඉතාම ගැඹුරු කාරණාවක් තව බොහෝ විස්තර කරන්න තියෙනවා එකින් එක මතක තියාගන්න මේ එක කාරණාවක් මිසක් සමස්ත සියලුම ජනතාව මෙතනින් මේ සද්ධර්මයට අවතීර්ණ වෙන්න ඕනේ කියලා අපිට ඒකත්වයකින් පනවන්න බෑ නානත්වයක් තියෙන ලෝකයක් තුල අපිට මේ ලෝකය අවබෝධ කරගන්න යන ගමනේදී එක ආකාරයක් මම මෙතනදී පැහැදිලි කරලා පෙන්නුවේ අවසාන වශයෙන් අපේ ස්වාමීන් වහන්සේගෙන් මම පැහැදිලි කරගන්නට කැමතියි අපේ ස්වාමීන් වහන්ස උපාසක උපාසිකා ඒ වගේම මහා සංඝරත්නය මේ සෑම කෙනෙක්ගේම කැපකිරීම මත මේ ශාසනය තවදුරටත් පැවතිය යුතුයි ඒක තමයි මේ දර්ශනය දකින කෙනෙක් අපේක්ෂා කරන්නේ එහෙම නැත්නම් තවත් ඉදිරියට මේ දර්ශනය තුලින් Tamanගේ විමුක්තිය අපේක්ෂා කරන කෙනෙකුට මේ දර්ශනය ඉතිරි නැතිවම නැති වෙන්නට පුළුවන් අපේ ස්වාමීන් වහන්ස කොහොමත් දහමත් යම් කිසි කාලයක අනිත්‍යතාවයට පත්වන බව ඒක ලෝකයේ සියලු දේට අදාළ කාරණයක් වන නිසා ධර්මයටත් ඒ අදාළයි අපේ ස්වාමීන් වහන්ස අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් මා දැනගන්නට කැමැති අපි සියලුම දෙනාටම කාර්යභාරයක් තියෙනවා ත්‍රිපිටකය ජාතික උරුමයක් වූ පමණින් සියලුම ප්‍රශ්න විසඳී අවසන්යයි කියා සිතන්නට අපිට අවසරයක් නැහැ අපිටත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා ඒ කාර්යභාරය මොකක්ද ඒ වගේම විභජ්‍යවාදය කියන වැඩසටහන තුලින් මාධ්‍යයක් හැටියට අපිත් ඔබ වහන්සේලා සමග ඉතාමත් ගෞරවයෙන් සම්බන්ධ වුණා ඒ කාර්යභාරයේදී මේ විභජ්‍යවාදය කොහොමද ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම කියන කාරණයට ඍජුව සම්බන්ධ වුණේ කියන කාරණයක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් මා පැහැදිලි කරගන්න කැමතියි ශාලිකා නෝනා ඇත්තටම අපි විසින් දැන් මෙතනින් එහාට සිද්ධ කළ යුතු කාර්යභාරය මොකක්ද එහෙමයි ස්වාමීන් වහන්ස මේකට කෙටි කාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් අපි සතුව තියෙන්න ඕනේ
එනිසා එහෙම කෙටි කාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් අපි විසින් නිර්මාණය කරනකොට සමාජයට දායාද කරනකොට ස්ථාපිත කරනකොට අපි මේක හොඳ අධ්‍යයනයක යුක්තව මේක සිද්ධකරන සිද්ධ වෙනවා. එතකොට එතනදී මුලින්ම අපි බලන්න ඕනේ මෙතන මෙවැනි සාවද්ද විග්‍රහ අර්ථකථන මිත්‍යා දෘෂ්ටි බලවේග මෙච්චර ප්‍රබලව නැගෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා අපි ඒක සම්වර්ෂණය කරලා බලන්න ඕනේ. එහෙමයි. ඊගාවට අපිට අතීතය අතහැරලා බෑ. අතීතයේ සම්බුද්ධ ශාසනයට මෙබඳු උවදුරු ආවනම් ඇවිල්ලා තියෙනවා. අතීතෙත් මේ වගේම මිත්‍යා දෘෂ්ටි බලවේග මේ ශාසනය විනාශ කරන්න ඇවිල්ලා තියෙනවා. එහෙමයි. එතකොට එහෙම ආවහම අපේ මුතුන් මිත්තෝ ක්‍රියා කළේ කොහොමද? අපි මුතුන් මිත්තෝ ඒ සඳහා විරුද්ධව ක්‍රියා කළේ කොහොමද කියලා අපි හොඳට මේක අතීතේ අපි ටිකක් හොඳට බලන්න ඕනේ. බලලා ඉවරලා ඒ දුර්මත පරාජය කිරීමේදී සුපේසල ශික්ෂකාමේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාගේ සමගිය එකමුතුව කොහොමද අපි එකට එකතු කරගන්නේ කියලා අපි මේ පිළිබඳ හොඳ කතිකාවතක් ඇති කරගන්න සිද්ධ වෙනවා. අන්න එතනදී අපිට විතරක් භික්ෂුන් වහන්සේලා හැටියට මේ කාරණාව සිද්ධ කරන්න බෑ. එහෙමයි. භික්ෂුන් වහන්සේලා එතනදී අතීතයේ මේ රාජ්‍ය අනුග්‍රහය කියන එක මත තමයි හැම කාලෙම බුද්ධ ශාසනය ස්වයං පෝෂිත වුනේ බැබළුනේ. දැන් අපිට ඇත්තටම කතා කරලා බැලුවොත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිවට තනියෙන් වැඩලා තමන් විතරක් තනියෙන් මේ කාරණාව කරන්ඩ පටන් ගත්තනම් මේක කරගෙන යන්න බෑ. එහෙමයි. එතකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසා තමයි මේ ලංකා පුරාම හැම බින් අඟලකම මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය ස්ථාපිත කරන්ඩ හැකියාව ලැබුණේ. එනිසා එදා අජාසද්ද රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැත්තම් එදා මේ සම්බුද්ධ ශාසනයට අවශ්‍ය කරන පළවෙනි සංගායනාව කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ධර්මාශෝක රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැත්තම් අපිට අද මේ පිරිසිදු ශාසනය හම්බ වෙන්නේ නැහැ. එනිසා හැම කාලෙම මම එකට උදාහරණ ටිකක් කියන්නම්. වෝහාරික තිස්ස රජුරුවන්ගේ කාලේ, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2209 දී වෛතුල්‍යවාදය මේ ලංකාව තුල පැතිරගෙන යනකොට කපිල කියන ඇමතියා ලවා 60ක් හංවඩු ගහලා භික්ෂුන් වහන්සේලා නිරපල හැරියා. එහෙමයි. අතීතයේත් මේ වෛතුල්‍යවාදී කියන මේ මිත්‍යා දෘෂ්ටිය අතීතයේත් මේ විදිහටම පැතිරිලා ඇවිල්ලා තියෙනවා. අන්න ඒ දවස රජුරුව මොකද කරේ? දැන් අද අපිට මේ තියෙන ප්‍රශ්නේ මෙදත් තිබ්බා. එහෙමයි. එදා රජුරුව මොකද කරේ? රාජ්‍ය අනුග්‍රහය තුල මේ සම්බුද්ධ ශාසනයට කොහොමද රැකවරණය සැලසුවේ? එදා රජුරුව වෝහාරික තිස්ස රජුරුව මොකද කරේ? මේ ක්‍රිස්තු වර්ෂ 2009 දී කපිල කියන ඇමතිය ලව්වා 69ක් හංවඩු ගහලා රටින් පිටුවහල් කරලා ඇරියා. මහා සංඝරත්නය. එතන මහා සංඝරත්නය කියලා අපිට කියන්න පුළුවන් හැකියාවක් නැහැ. භික්ෂු වේශධාරීන් කියලා අපිට කියන්න පුළුවන්. එහෙමයි. ඊගාවට ශිලා කාල රජුරුවන්ගේ දවසේ ක්‍රිස්තු වර්ෂ 535 දී මේ පූර්ණ කියන වෙලෙන්දා ඇවිල්ලා ධම්මධාතු කියලා ග්‍රන්ථයක් අරගෙන ඇවිල්ලා තිබ්බා. මේක රජුරුවන්ගේ මූලිකත්වයෙන් මේක විනාශ කරලා දැම්මා. ඊගාවට ක්‍රිස්තු වංශ 575 608 අග්බෝ රජුරුව ඉන්දියාවෙන් ආපු මේ ජෝතිපාල තෙරුන් වහන්සේ දෙකතු වෙලා මේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටිය, ඒ කියන්නේ අර මහායානවාදී දුරු කරලා දැම්මා. එතකොට අපිට ගත්තාම මහා පරාක්‍රමබර රජුරෝ සංඝ සාමග්‍රිය වෙනුවෙන් කතිකාවතක් ඇති කරලා ඉවරලා ඒ පරාක්‍රමබාහු රජුරෝ මේ සම්බුද්ධ ශාසනය නැවත වතාවක් හෙලිපෙහෙලි කරා. සංඝරාජ අපේ ගෞරවනීය නායම්පාණන් වහන්සේට එදා රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ නැත්තම් අද මේ වෙනකොට අපි මේ බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ. එහෙමයි ස්වාමිනා. ඒ නිසා ඒ දවසත් රාජ අනුග්‍රහය ලැබිච්ච නිසා තමයි නැවත වතාවක් උපසම්පදාව මේ ලක්දිවට ගෙනල්ලා පිරිසිදු සම්බුද්ධ ශාසනය නැවත වතාවක් ස්ථාපිත කරන්න හැකියාව ලැබුණේ. ඒ කියන කාරණා මම පැහැදිලි කරේ රාජ අනුග්‍රහය මෙතනදී ප්‍රධාන මර්මස්ථානය, ප්‍රධාන සම්දිස්ථානයක්, ප්‍රධාන කෘත්‍යයක් කරන රාජ අනුග්‍රහය කියන එක. ඊගාවට අපේ වික්ත ධර්මදර විනයදර සුපේසල ශික්ෂකාමේ මහ තෙරුන් වහන්සේලා එකට එකතු වෙලා මේක දිවි දෙවිනි කොට රකින්න ඕනේ කාරණාවක්, එහෙම නැත්නම් මේක ඉදිරිපත් වෙන්න ඕනේ කාලයක් කියලා නිද්‍රාශීලීව ඉන්නේ නැතුව එහෙමයි කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම කටයුතු කරන්න පුළුවන් වුණොත් කතිකාවතක් ඇති කරගත්තොත් අපිට පුළුවන් මේක ඉදිරියට ගමන් කරන්න. ඊගාවට තමයි වර්තමානයේ තුල මේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරනවා කියන කාර්යභාරයේදී මේකට මූලාරම්භය ගත්තේ කවුද කියලා මතක් කරන්න. මෙතනදී මේ සම්බුද්ධ ශාසනයේ
මුදුන් මල් කඩ තමයි බුද්ධ වචනේ ත්‍රිපිටකය. එහෙමයි ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තොත් තමයි අපිට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. එනිසා මෙතනදී ආසන්න කාරණාව සහ මූල කාරණා කියලා කොටස් දෙකක් තියෙනවා. මං එහෙම හැඳින්නොත් නිවැරදි ආසන්නම කාරණාව සහ මූල කාරණාව. මූල කාරණා මට මතක හැට 70 ගණන් වල ඉඳලම මේ මූල කාරණා හැම වෙලේම හැම පැවිදි සංවිධාන භික්ෂුන් වහන්සේලා තෙරුන් වහන්සේලා නැවත නැවතත් රජයට මතක් කර සිටියා මේ ත්‍රිපිටකය අපි සංරක්ෂණය කරන්න ඕනේ කියලා. එහෙම සාමනේ. ඒකට මූල කාරණා හැම කාලෙම තිබුණා. ඒ නිසා ධර්ම පරිශ්‍රණ ආයතන විසින් මේවට ඒ තෙරුන් වහන්සේලා ඒ කාලවලදී ඒ හැම රාජ්‍ය නායකයෙක්ම දැනුවත් කරමින් කටයුතු කරා. ඒ එහෙම කටයුතු කරන අතර ආසන්න කාරණා හැටියට මට මතකයි අපි විභජ්‍යවාදී ධර්ම සංවාදනය ආරම්භ කරන රුවන්වැලි සෑයේදී අපිට දා මාධ්‍ය අනුග්‍රහය මේ සිරස මාධ්‍ය ජාලයත් අපිට බොහෝ වැඩ කොටසක් කරලා දුන්නා. ඒ සඳහා උදව් උපකාර කළා. එතකොට එදා රුවන්වැලි සෑයෙන් ආරම්භ කරපු විභජ්‍යවාදී මේ ආභිධම්මික සංවාදනය අතිශයින්ම මූලික වුණා. මේක හැරවුම් ලක්ෂය රජයට ඍජුවම මේ කාරණාව හේතු ගන්නඳ මේ ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි කියන එක. එතනදී මහානායක ස්වාමින් වහන්සේලා දැනුවත් කරලා ඒ වියත් ප්‍රතිබල ධර්මදර ස්වාමින් වහන්සේලා සියලු දෙනාගෙන් එකවන්ව හඬක් අපි එකට එකතු කරලා ලැබුණෝරු කඳ ආරන්නේ සේනාසනය මුල් වෙලා එතනදී අපි කියන්නේ අපි සියලුම දේ කරා කියලා. එහෙමයි ස්වාමිනා. මේ සියලුම දෙනා එකට එකතු වෙලා හැම තෙරුන් වහන්සේලාම මේකට එකතු වෙලා ආසන්න කාරණාව හැටියට මම මතක් කරේ සියලුම දෙනා එකට එකතු වෙලා රාජ්‍ය නායකයා දැනුවත් කරලා ඒ අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නොබියව මේ සඳහා ඉදිරිපත් වෙලා රාජ්‍ය අනුග්‍රහය මත එදා මීට දවස් මම හිතන්නේ දවස් 8කට කලින් ජාති කුරුමයක් බවට පත් කරා. මේක පෞද්ගලික කෙනෙක් ගෙනවේ මුළු මහත් වික්ෂු සංගයාගෙම සමගිය නිසා ඇතිවෙච්ච කාරණාවක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා මෙතනදී ගිහි උදවියත් බොහෝ අපිට උදව් උපකාර කළා. ඒ වගේම සිරස මාධ්‍ය මේ හැමදෙනාම අපිට එකවන්න උදව් උපකාර කළපු නිසා අපිට මේ සුවිශේෂී ජයග්‍රහණය සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා වෙනුවෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා අපිට පෙරමුණ ගන්න හැකියාව ලැබුණා කියන කාරණාව මම මේ ලයේදී මතක් කරනවා. හොඳයි අපේ ස්වාමීන් වහන්ස කාල වේලාව අවසන් වීමත් එක්ක අපිට තවත් කාරණා ඉස්මතු කර සාකච්ඡා කරන්නට අවස්ථාව තිබුණත් කාල වේලාව නිසා එය කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා. කොබ නමුත් අද ඔබ වහන්සේලා දෙනම ඉතාමත් කරුණාවෙන් සිරස FM පන්සල් මළුවට වැඩම කළා. ලබුනෝරුව කන්ද ආරණ සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලි කුමාර කශ්‍යප අපේ ස්වාමීන් ජනන් වහන්සේ මුල් පැයේදී අපත් සමග මේ ධම් සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒ වගේම මේ දක්වාම අපත් සමග සිරස FM පන්සල් මළුවේ වැඩ සිටියා නාවුල ධම්මහදේ ආරණ සේනාසන වාසී මාංකඩවල සමාහිත ස්වාමීන් ජනන් වහන්සේත් ස්වාමිනාන්ස ඔබ වහන්සේලා දෙනමමටම සිරස FM පන්සල් මළුව ඉතාමත් ගෞරවයෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් নমස්කාර පූරකව පින් අනුමෝදන් කරනවා. මේ කතා කළ යුතු සමාජීය කාරණය ජාතික අවශ්‍යතාවය මේ සඳහා ඔබ වහන්සේලා මේ වැඩසටහනට වැඩම කොට සිදුවුනේ කුමක්ද සිද්ධවන්නේ කුමක්ද සිදුවිය යුත්තේ කුමක්ද කියන කාරණය ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා. කෙනෙක්ට ධර්මයට ප්‍රවිෂ්ඨ වන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඇති මාර්ගත් ඔබ වහන්සේ ඉතාමත් කරුණාවෙන් පහදා දුන්නා. ඉතින් ඔබ වහන්සේලා දෙනමටම ඉතාමත්ම පින් කියන කාරණේ අපි මේ අවස්ථාවේදී සිරස FM පන්සල් මළුව වෙනුවෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.